ඇත්තන්ට තියෙන ගැටලු යම්යම් ආකාරෙක මිත්‍යා දුෘෂ්ටික දේවල් අපේ සමාජයේ පැතිරිල්ලා යනවා ඒවයින් අපිට හානි වෙනවා බෞද්ධයාගේ තියන බෞද්ධකමට අභිමානයට බාධ වෙනවා අපිට තියෙන පෞරෂය නැත් වෙලා යනවා ඒවාගේ දේවල් හින්දා ඒවායින් ඒ තියෙන නොයේකුත් විෂම අදහස් වලට උතර සපයා ගන්නට අවස්ථාවක් උදාකර දෙන්නටයි ධර්ම සාකච්ඡාමය වැඩසටහනක් ආරම්භ කරන්න සූදානම් වෙලා තියන්නේ මේ සාකච්ඡාවේ සාකච්ඡා කරෙන ධර්ම කරුණු අතර අපි බලාපොරොත් වුණ මූලිකව මෙන්න මේ වගේ ශේත්‍රයක් අයටතය සාකච්ඡා කරන් නමුත් ඊට පටහැනි දෙක් වනත් සාකච්ා කරන්න පුුවන්කමත්ති මේ කරුන්ි අනිවාරයෙන් සාකච්චා කරන්න බලාපරොත් වෙනවා මේ කරුණුවට අදාලෝ මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නං මේ සංවිධානය කරන අය සූදානන් කරගෙන තියෙනවා මේ අය අතට ලබා දෙට කොලයක් මේ කොලෙෙන් කොලේ ඒ ප්‍රශ්නය ලියලා ඉදිරියට එවපු හාම අිට පුලුවන්කම තියෙනවා නයට පිළිතුර ලබා දෙෙන්න්නට තමන්ට මනුවවාහරි ගැටුවත් තිෙනවනම් ඒවා වෙසඳ ගණ්ඩ අවශ්‍යකරන ප්‍රශ්නේ පොඩ්ඩක් ලියලා ඉස්සරහට වන්්ඩෝනෑ දැන්ෙනකු හිතේ මගගේ ලඟ පෑනක් නෑන කියලා එහෙම මොුණ හරි ප්‍රශ්නයක් වුණ අපිට අපි වාජිකව හරියේ ගැටළුව අහන්ඩ අවස්ථාව සලසල දෙන්නම් බැරිම තත්ත්යක් උදාවුණු දැනට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණටිකාකන් ප්‍රස්්ික කොම සාකච්චා කරනවා අනවින්න කොඩිවන්න බන්ධන හූනියම් ආදයේ ඇත්තක් තියනවාද හරි ඒවායින් ගැලවීමට බෞද්ධ ධර්මයට අනුව හැකියාවක් තියෙනවාද එකොට ඔන්න ඒ පැත්තරදාලා ප්‍රශ්නයක් තියන තක තියාගන්න දමන් හ්ඩෝනෑම එ එකොල ඉසහට වන්ඩෝනය කියලා. ඊළඟ එක නැකත් අනවැකි නිමිති ආදිය පිළිපැදී යුතු ද නැත් පිළිපඳන් ඕනද බදධර්මයට අනුව යම් වැඩ කාරම්භ කළ හැකි සුදුසුම නැකතක් තියෙනවාද එම ධර්මයට අනුව නැකතත් තියෙනවද. ඉළඟට අපල උපද්‍රවග්‍රහදෝෂ ආදිය කෙරෙහි පිළිපැද යුත්තය කුමුණ ප්‍රතිපත්තියදද පි වෙේ බල්ලන පොඩ්ඩ ඇත්තං හිලා කන්දරි බලනවා අපලද කියල බලන්නවා ඒවායි වෙලාවට මනොද කරන්නඩඕනේ ශාන්තිකර්ම ආදයේ ඇත්තක්ද අමනුස්්‍යදෝස ආවේශවීමආදිය වලක් පාගණ්ඩ පුළුවන්ද පෙර කර්මය කියලා කියන්නේ ගැලවී නොහැකි බලවේගයක්ද කර්මය වෙදලා ඉවර කර්ඩ ඕනද. භාවනාවෙන් සාමාන ජීවිතයට භාවනාව සාමාන්‍ය ජීවිතයට ගලපාග්ඩ පුළුවන්ද ඒකින් ප්‍රයෝජනයක් තියෙනවාද සාමාන්‍ය ජීවිතයට ලෞකික ජීවිතය සාර්ථක කරගණ්ඩ ධර්මයෙන් ලබාගත හැකි ප්‍රයෝජනීමමක්ද එසේ ලබා ගැනීමට කුමක් කරන්ඩ ඕනද ති මට දල්තාව බහ ප්‍ර්න පිතියව නේද සමහරය එකන භාවන කරන්න හොද ැපී සුහැදෙනවා ගෙනවා නේද ඒවගේ භාවනාවට අදාළව ඔය අපි මේ සාකච්ඡා කරපු කතා කරපු කාරණාවට අදාළව තමන්ට ගැටලුවක්තිෙන වනං ඒ ගැටලු අරගෙනනි සහට එවන්ඩ එව පුහම සාකච්චා කරන්න පුළුව එමනත්ත නැගිටලලා ප්‍රශ්නයක් හන්ට අවස්ථාව ක පිට ලබදන්න පුළුවන් නමුත් ලිකිිත ස්සෙල් අප ඒ ලා පොරත්තු ව ැට හනට වැඩ. යම් කිසි කෙනෙකුට මේ දේවල්වලට අදාලව ප්‍රශ්න ඉස්සරහට වෙල එවන්ට තියෙනවාවනන් මෙන්න මටිකමල් ලේලදෙන් මට ලලා හන්ඩෝනය කියලා අපිට දැන් පුළුවන් ඒ කොළ අවශ්‍යකරන පත්‍රිකාටික ලබාදෙන්ට සාකචවය අතරතුරේද කාටර ඔන්න නැගිටල පොඩක් කොයක් ඉල්ල ඔන්නන් ඉල්ගන්න පුුවන් මේ අපිට තාම පුරුදු නැහැ නේද දක්ගනකුට මේ ව ධර්ම සසාකචා තියන ලව ොලප පැන රගන්න පුරදව මොකද අපිට තියෙන මං ආය මතක් කරනවා අපි ධර්ම ශ්‍රවනය කරනකොට හරියටක් මක තියෙන දිට කියන්න ගිරිේට හුවවෙච පුවක් ගැඩි ඇයි කපන්නේ පුුවක් ගෙරියරවන තැනින්ද ගිේටවනු තැින්ද නේද ඒ වගේ අපි කරුණු දැනගන්නේ ස්වාමෙන්න් වහන්සේට වශවි දිහිටයි දැන් අද ඒක අනිත් පැත්තයි හැල්ල තිෙන්නේ මම ධර්මය කතා කරන්නට බලාපොරොත්වෙ තියෙන ඉසරහහින්නයටට අවශ්‍ය දිහටයි එතකොට අපිට තියෙන ගැටලු විසඳ ගණඩ පුුවන්කම තියෙන්නේ හොඳ එහම තමට තියෙන ගැටලු ඉත්සරහටවැට ඉසල්ලා මේි බලා අපිට එක ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා දැම්මම යම් පුද්ගලයකින්නවා තුරුණුවන් හොඳට අදහන බුදු දහම ගැන ඉතා හොඳින් කතා කරනවා උදේ හස බුදුන් වඳනවා ධර්ම දේශනාවට සවන්දිෙනවා සිල්ගන්නවා හිතාමත් හොඳ ජීවිතයක් ගත කරනවා. ඒත්ස්වාන්න්නංස මට හිතාගන්නඩ බැරිදි තමයි මේ පුද්ගලයවෝ මේ දේවල් කරන්නේ එයාගේ මියගිය මාමා හෝ නැන්දා අම්මා ආච්චි මියගේ ඥාතීන් කෙනෙ තමාට පිහිටට ඉන්නවා කියා සම්මතයක් ගොඩුනගා ගෙන. පින්දහම් කරන්නේ ක කියෙලා ඇහුුවම කියන සම්මතය ොඩනගා ගෙනයිද මේ පිහිට ඉන්නවා කවුහරකින් සම්මය අල්ලං තියෙනවා කියලා කියන. පින්වත්වාමීන් වහන්සේ බුදුන් අදාළ ධර්මය මාදකකින්නේ දුකනම් මාර්ග සත්‍යයි අපගේ පංච ඉන්ද්‍රයන්ගේ යම් අරමුණක් ඇද්ද ඒ තමයි දුකට හේතුව බුදුන් වදාලේ ඇලිම නිසා ගැටිීමම්ද දුකට හේතුවන බවයි අපේගේ මේ සංසාර ජීවිතයේ අපිට කොයි තරම් අය ඥාති වෙලා ඇදද. තින් අපි කොහොමද කොයි ඥාතියාවද අපේ ශරීරයට අරක්ගෙන ඉන්නේ කියලා අරක්ගෙන ඉන්නේ පින්දහම් කරන්නේ කියලා කියන්නේ කොහොමද ඒකට අවදාහරණයක් අපේ ප්‍රදේ විාල වසයෙන් දේවාල වැඩි වෙලා මිනිස්සු සුළු ප්‍රශ්නකදීත් දේවාල් ොයාගෙන යන්නේ අපගිරි අනුකම්පාවෙන් කරුණු පැහදිලි කරලා දෙඉන්න කියලා කියෙනවා මගේ මාර්ගය බුදුන්න දාල මාර්ගයයි කියලා ඒ මාර්ගය තුළ අවබෝධය සියල්ල දකිමින් යා හැක කියලා හිතනවා වැරදක් ඇත්තුොත් කියන්න කියල කියෙනවා ඔ මකාද දැන් කරන්නේ කියලා ගොඩා කටියට මෙහිම තිනයි මේක විතරන්නේවෙයි අපි මේකටම කැල්ගතු කරන්නම් බොහෝ දෙනා කියනවා මගේ ස්ට දවතාව කියෙලාෙක්කුත් හල ඇති කරන්නන්න. නේද මේ කාල වෙනකුට දෙවියෝ නැතිවම බැරි තත් එකට අපි පත් වෙලා වගේ. වෙනගත්තියා ළමයින්ව සම්පූර්ණය භාරදීලාතිය එක දෙවි කෙනකුට එය ළමයින්ගේ අධ්‍යාපනය සම්පූර්ණයම තිස්සරණ අපි පාසලට වෙලලා එක ගුරුවරෙකුටයි බාරදුුණන දැන් බාහිර පන්ති ියෂන් ගුරුවරයටයි ගන දෙවියන්ටයි බාධීලා තියනෙ නත ගන දෙවි පූජාව ළමඉන්ට්‍රරිිගන් සාමාන දෙයක් වළ ළමයිඟග තින පවරුෂය සම්පූර්ණ නැතිවෙලා කොම මුත් ඒක් පත්තින් ල අපි ඔක්කොට මිස හ ප්‍රශ්නම රුමයම මෙ මෑත කාලීනව මේ වගේ ප්‍රශ්නයක්කාාව අපේ සරීර තුළ සිද්ධ වෙන අසනීප පවා සිද්ධ කරන්නේ අමනුස්ත බලපෑම් කියලා අර ජොහර කියල කතන්දෙයකුත් එකත් ඔය වගේ ප්‍රශ්නාව යාලා තමයි ඔක්කෝම කරන්නේ කියලා. එහම ලේසියකට මනුස්්‍ය සිරුරකට අමනුස්සයකුට දැඟවය කියෙන්ම ඥාතියෙක් නං එයා මනුස්සේද්ද ඇඟට වැහෙන්ෙක් කෙනෙ නම් අමනුස්සේ කෙනෙකුට ඇඟට වැහෙන්ඩ පුළුවන්. ඒ ඒක ඇත්තත් තියෙනවා ආරූඩ වෙන්ඩ අරක් ගන්ඩ පුළුවන්. හැබැයි. අපේ ජීවිතය රන්ඳාපත්වගෙන තියෙන වෙනෙක් මත නන්නැතම් පිහිතමකු ඇඟට වැහීම පැත්තකින් තිේර. මට පිහිටට ඉන්න දිව්‍ය මණ්ඩලේ ඉන්න මගේ ඥාතියක් ඉන්නවා. එයා මගේ මේ හැම්වැඩකටම පිහිට වෙනවා. මං කියන්නක මංකල්පනා කරනවා මට කවරුහරි පිහිටට ඉන්නවා. ඒ පිහිට හිද මං බය නැතුව ජීවත්ව වෙනවා කියලා. හොඳයිඔ පිහිට ඉන්න අය ඉන්නවා නං ඒ අය. සම්ම අත්දෘෂ්ටිකම කියලපිට කියන්නට පුළුවන්ද. බෑ ගාකලාවට හෙම කියන්නට පුලන්කම ඇති නෑ. සම්ම අත්දෘෂ්ටික නැති තෙවිි කෙනෙක්ගේ යම් කිසි පිහිටා කාරක්ෂාවක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්. එයා අපිව වැරදි පැත්තට යොමු කරන්න ති නිටකගඩත් තියනොද නැද. දෙවියෝ ගැන්නේ සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම නිවැරදිමය කියලා කියට පුළලන්කමක් ඇත්තේ නෑ. එහෙනම්? ව වැරදි පැත්තකට යමුම් කරන්න පුළුවන් හොඳ ඊටමතව යක්ෂේක් නං ප්‍රේතයෙක් නම් භූතෙක් නං ඒවගේ අයිනං අනිවායෙන්ම ඉතාම නරකාය භයානකාය නේද ඒ අයගෙන් අපිට පිහිටක් සරනක් බලාපොරොත්තු ඉට බෑ ඒ ඒ ඒක හින්දා ඒ පැත් අපි කොහොමත් විශවාසය පැත්තකින් තියන්ට මනේ ඊලංකාරණාව තමයි යම් කිසි කෙනෙක්ගේ මත රධා පවතින්ට කියලා බුදුජාන් වහන්ේ දේශන කළ තියෙනවද මහා පරිනිරන් සුත්තේද මෙ මෙෙම දේන කරනවා තමන් තමන් සරණකොට ගණ්ඩ තමන් තමන් පිහිටකොට ගණ්ඩ. ධර්මය සරණකොට ගණ්ඩ ධර්මය පිහිටකොට ගණ්ඩ අන්සරණත් නෑ රජුමකෙන අන්සරණක් නෑ. ඒගැන බුදුරජාණන් වහන්සේගේ සරණවත් මහාසංගරත්නය සරට වත් ඒ දෙකටම අපි පුළුවන් එක්තර සීමාවකටිළට ෙන්න. ර අපි මේහේ වඩ පුලුවන් එක්තරස ීමාවට විතරයි ඉතට්‍රික් කරගණ්ඩන කව්ද තමන්මයින නැත්තනම් බුදුරාන් අපි කිසිකෙනෙකුට මේ ලෝකඉ ඉ ඉතිතුර කන්න ඔක්කම දක්නවා. ඒ කරන්න බෑ ඒහනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඉන්න අපි දැනගණ්ඩෝනේ ධර්මය මොකක්ද කියලා දැනගෙන ඒ ධර්මය තුළින් තමන්ගේ ශක්තිය වර්ධනය කර ගණ්ඩෝන සිහිය නුවන වීර්ය, ඉවසීම අධිස්්ඨානය, මෛත්‍රිය කරුණාව ඒවගේම සමාධිය ඒ වගේම තමන්ගේ අවබෝධය ලෝකය ගැනති අවබෝධය ඒවක්කෝම තමන්ගේ පැත්තෙන් වර්ධනය කර ගඩෝ නෑ ඒ වර්ධනය කර ගැනීමෙන් ඉතාම ඉහල ශක්ති සම්පන්න කෙනෙක් බවට පත්වෙනවා ඒ වගේ ප්‍රබල ශක්ති සම්පන්න කෙනෙක් බවට පත් වන හම අන්න ඒ තැනැත්තාගෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වනා දෙවිගොල්ල පවා පොරොත් ව ත දෙවියෝ පවා නමස්කාර කරන කෙනෙක් බවට තමන්ට පත්ෙන්ට පුළුවන්කම තියෙද්දී න කාගෙවත් පැත්තට නැමෙන් ඩෝඕන අපි බෞද්ධයෝදියට . කාගෙවත් මත රදාා පවතින්ට ඕනෙත් නෑ. එත තමන් කරගෙන යන වැඩ පිළිවෙල දැනගෙන ඉතාම හොඳින් දැනගෙන කරගෙන යට පුළුවන්කම තියනවා. ඒක දැඩී ශක්තියක්ත් තම කිතුරක ගරනකර ද මං කාගේ හරි මත රඳා පවතිලා ඒ කරග න ල නක මන්කි න මට රක් සක්කෝන මට හල් හල් දෙවිගල්ලතම හල් දවත ම ස් තාව කට ආ රක් රන කල න වා තල්ලු කරනකට යම්දුර ඇතම යනවාක කියනු. ගේ යාල ඇතිව මත දුෂ්ික හස් පහ ත න්න බිමට මන. අනුගේ උදවෙන් යනෙකද වටන්නේ තමන්ගේ ශක්තිීන් යනයකද. තමන්ගේ ශක්තියන් යනය කිසි දෙනක වැටෙන්නේ නෑ. ඒක හින්දා? සිමනස්සයකු ට්ුරන්ඩ ැරි බලවේගයක් තමන්තුල සකස් කරගන්නඩ බලුව අඩුම්ම තර්මයෙන් පංචීලය හරියට නිවැරදිී ආරක්ෂා කරනවාන හරි මහා සාලා බල ස පපන බාට පත්තෙන් පුළන් න්න මං ඔප් කල පෙන්න්න ගොමදක වෙන්නන්නේ කියෙලා ඒක හින්දා කිසි කෙනෙක් මත රදා පවතින්නේ නැතුව අන්න අයගේ බලපෑමකට කටයුතු කරන්නේ නැතුව අපිට තියන එකමසාහනය තමයි දුජාන් වන්සගේ ධර්මය අනුමාන කරන්න්ඩෝනේ. අනුමානය කියනෙක් හරියන්ඩත් පුළුව වර්දිණටත් පුළුව. එතකරපි හවල් දෙවිවරු මට උදව් කරනවා ඇති කියලා දැක කෙනෙක්න අුමාන කරගන්න. හවල් හවල් වෙලාවට හවල්දේවල් වෙලා තියෙනවා ඒකඉද මේක මෙම වන්නඩ ඇතික අනුමාන කරගන්නවා. අංගේ අනුමානය ඉතා භහනකයි. බුදුජාන් වහන්සේගේ ධර්මය මේ භාවනාවකරොත් මෙහම වයි කිය අනුමාන කරන්න දෙ දැන්න ගැනෙම කරන්ඩ පුළුවන්. දැනගෙනම කර්ට පුළුවන් නිවැරදිවම කරන්න පුළන් කරන්ඩට කලින් දැනගණඩ පුුවන් තමන්ගේ පැත්තින් තරු ණඩ පුුවන් යම් වර්ධනැති න එකත් දේරම් ණඩ පුළුවන් ප්‍රශනේ විසඳන හැට තේරුම් ගඩ පුලුවන් ඒම එචර වටින ධර්මයක් තියෙන අපි ඇයි මේ වෙනත් දේවල් මතහදාාපාතින්නේ. ඒකඉදා කෙනෙක් මත රදාාපාතින්ට තමන්ගේ හිත වැටනවානං ඒක නිවැරදි අවබෝධ වෙන්නෙ නෑ ඒක නිවැරදි අවබෝධ ඒහින්ද ඒක ප්‍රතික්ෂේප කරණ්ඩෝන ඒ අයින්කර ගණ්ඩෝනෑ අයිංකරගෙන බුදුජාන් වන්සේ දේශනාකරපු ධර්මය අප ජීවිතට එකතු කර ගණ්ඩ දැඩී අධිෂ්ානයක් ඇතිකර ගණ්ඩ ඕනෑ ඒ වගේම තමයි බෞද්ධය කවරත් කියන ඒවා පිළිගන්ඩ ලැස්න්නපා බෞද්ධය කවරත් කියනවා පිගන්ට ලස්තයන්ට එපා කියලා කියන්නේ බුදුරජාණ වහන්සේ කාලාම සත්‍රේද කොම දේනාකර කාලාම වැසියන්ට ඒකට ගොඩ ප්‍රශ්නතිබන ඒ කාලෙන් කාල කාලල් කාල්ටේ පඇැත එක ශාස්තෘරු යනවා. කාලාම ගම යැන බොම සුන්දර ැනක් වනයක්කාශතීතව තිබ වනයක් කිටුවෙන් තිබ අගර කිටව ති තන. එහෙ බොහෝ ශාස්ත්‍රෘර ගිහිල්ලඒඒක ධර්මය දේශනා කරලා අනිත් යට නිග්‍රහ කරලානවා. බුදුරජාන් වන්සේ කාලාම දේසයටට වැඩිය වෙලාේ බදුරජාන්සේ වැඩ ිගනීමත් තිබ මොකද කාලාම වැසව සාක්ක්‍යවන්සකෝ. ඊට පස්සේ මොකද කරන්නේ බදුරජාන් වහන්සේට මේ කට්ටිය කිව්වා මෙන්න මෙහම ප්‍රශ්නයක් අපට තියවා. ද ද තොරගන්න හොමද ඒලා බුදුජාන් වන්සේ කාරණ හිපයක්ම දේශනා කරය එක තරගන්න නැඩව එකක් තමයි ශ්‍රමණයක් කිවත් පිළිගණ්ඩිපා කවද මේ ශ්‍රමණයක් කියයන්නේ බුදුජාන් වන්ේක ශ්‍රණය එක බුදුජාන් වන්ේ කිවත් පිළිග්ඩිපා කොහමද පිළිගඩිකියේ අත්තනාවජානයේයාත තමන්ගේ පැත්තෙන් විමසා බලන්ට තමන්ට ධර්මය එකතු කරගණ්ඩ එතකොට එක මේ දැනගෙනම කරන්න පුළුවන් යද කියලා ඉ ඒක හිදා අපි වෙන කෙනෙක් මත රදාාපවතින්න මේ ඒක කියන්නන්නේ දැ අපි ඔන්න මොනහරි ප්‍රශ්නයක් නවා. පොඩි ප්‍රශ්නයක් වෙච්චකමන් අපේ ඇත්තු ගාක්කයි මොකද කරන්නේ විසේ සෙන් ගම්වල ඉන්න වැඩිහිටි අය සහරවෙලාට එක ෙදරකට කදකට ප්‍රශන මොනහර ලන් කියකිෙන යන් දහල් න් හල් ැ කියල බලන්ඩ අති හමකින හමකි ැකි නොක ත කියන විදි ට ුකරන ඉති න්කි නම අරෙ එල්ලගන්ඩ අ අර කරගන්න මේක කරගන්න කියලාගෙනවා ඉතින් දැ අපිත් මොකද කරන්නේ බොහොම මේකෙන් ොුව කරගන්නවා කරගන බලාගෙන ඉන්නවා ඇති. කොහොමද ඒක වෙන්න කියලා අපි දන්නවාද නවක්ග්‍ර හමුද දාගත්තාම අපලා ඩුවවෙන්නන්නේ කොහොමද කියලක් එක වෙන විදිිය දන්නවාද දෙනවක් ග්‍රහමුද්ද දාගත්ත කෙනෙකින් හනවා අපි ඇයි ඕක දැම්මේ ග්‍රහපොට දුරු කරගන්නඩ දැන් කොච්චර කඩු වෙලාද. තවකොච්චර කඩුවෙන්ට තිනවොද. දන්න කාගෙන් ඇහෝවාගේ හරිණකා. අ වතුරි බැහැල ඉන්න නේ නිගන්ටයක කට්යකින් බදුජාන් වහන්ේ කියලා මොකදාව වතුර බෙලයින්නේ. පව්හෝදන්ට දැංකොච්චරක් හේදිලාද. දන්නේ. තවකොච්චර හේදට තිනොද. දන්නේ. ආං එහෙම කරන්න ගතියක් බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ හික්මෙන බුදුරජාන් වහන්සේගේ දරුව තුළ ඒ ගතිය නෑ? ඒ තියෙන්ට බෑ අපි අභිමානවත් පිරිසක් අභිමානය අපිරක ගණඩුවට මොක්ද අභිමානය කිසිතු ධර්මයක නැති අභිමානයක් අපිට තියෙන මොකක්ද දැනගෙන කරන්න පුළුවන්මන් කර දේ. බුදුියන් වහන්සේ ධර්මය දේශනා කරේ දැනගෙන කරන්නට මිසක්ක නොදැනගෙන කරට ඒන්ද හෙම අපිට හරියට දැනගෙන කරට පුළුවන්කමත් තින ධර්මයක් තියෙද්දී අපි මේකක දේවල් පිටිපස්සේ යන්නේ තියෙන හීන දීන දුර්වලකමට දුර්වලයි ඉතා දුර්ුවලයි. ශක්තියක් නෑ මානසික ශක්තියක් නෑ පෞරුෂයක් නෑ පිස්වාසයක් නෑ ශාස්ත්‍රයන් වහන්සේ ගැන බෞද්ධ කියන එකට ලජ්ජයි. නිද මචර ගාම්වීර ධර්මයක් දේශනා කරපු ශාස්ත්‍රයන් වහන්සේගේ ශ්‍රාවක විදිට මම බෞද්ධ කියා ගත්තා බෞද්ධ කියයාගෙන මං මකදය කොරන්නේ මෙඩ මේ දේවාල පිටි පසෙ කිහිලා ය පිහිට සර ප්‍රාර්ථනා කරනවා න බොහෝ ම ලැද්ජහයි. බුදුරජාණ වහන්සකට ලැජ්හයි. ඒ විදිී අදහසක් නං එන්නේ අදහසක් ඇති කර ගණ්ඩෝ නෑ මම එෙමනම් නේද තෙරුවන් සරණං කියලා නෙවෙයි සංගන්සරණන් දම්වන් සරනම් බුද්ධන් සරණන් නෙවයි දෙවියන් සරණම් ගච්චාමී කියලා උදේ හැන්දැව ඇවැදගන්නවා හොද තුකට ප්‍රශ්යන ඔයා බෞද්ධ නෑමම් බෞද්නෙේ න. බෞද් ෙේ න්න හෙම කියලා කනෙ ොහ ොඳයි ෞද්ධ කිවොත් අප බද හන්දුරන් ග්‍රහක්කාරවෙනවා ඒ වගේ වැඩ කර කර ඇත්තක් එක පරම ඇත්ක්කෝකට මුුණ දෙන්නට අපිට හරි මාරයි අපි මේ සංසාරයට ඇඩි ලයින්නේ ඒහින්දා බොහෝම මාරුවයවට මුුණ දෙට අපිට ඇත්තට මූුණ දෙඩ මාවය මටත්තු ඒකකිව කියන්නන්නේ නො වෙලාකොට එක කියෙන ආරක්ෂාවක් ඕන මුණ හරි මෙහෙම එකක් හොඳ නැ්ද දෙවියන්ගේ ආරක්ාව වන බොහන්සේලාටත් ඕන ඇතමයි. දෙයු කොරයි ඕන්න ෑ මං ඉල්ලන්ඩයන්්ඩෝොද දෙවියන්ට පින්ව ඕන්නම් නේද අපි වාරක්තා කරගනය ඉල්ලා යදිින්ට ගියුත්ඒ එක හරියන්නේ නෑ අපි අපි වැඩේ කරගෙනයන්ටුව නෑ දෙවු දෙෝ ගේ වැඩේ කරගෙනයි හොදයි මෙහෙම කියලා තියෙනවා බොහෝ විහාරස්ථා නවල දේවාල තිබේ වාර්ෂික දෙවල් මොරු පවත්තා හදිහූුණියන් කපති ැකත් ැලම් නිමිත් ැලිම් ආදී දේවල් සෙත්කාවි කරති මේ නිසා බෞද්ධ ජනතාවද බෞද්ධයාට පෙර දෙවියන් ප්‍රේතන්ගේ පිට පතමින් කටයුතු කෙරේ ගිහි කපු මහතුන්ද මේවාගේ කටයුතු කරනවා මේ නිසා මිත්‍යා මත ඔස්සේ බෞද්ධ ජනතාව ගමන් කරන තරම කෙසේ දැයි ඔවු මෙමයි දැ නැකත්න් ආදීදීවල් ඉළඟට මේ කෙරෙන හදිහූුණියන් කැපීම් සෙත්කවි වස්කවි මෙමයි. ඒවා බුදුරජාණන් වහන්සේගේ කාලයේ දීත්න් සියලුම හිටපු භික්ෂු භික්‍ෂුණනි උපසක පාසිකා ගෙන සිව්ුවනක් පිරිසම බෞද්ධ කියාගත්ත සියලු දෙනා නිවැරදිවම කටයුතු කරාද නෑ නේද මෙතැන්දි අපි කොයි අපි කොයි වගේ ප්‍රධිපත්තියකට එට උනද මේ වගේ අකටයුතුකන් දැක තැන් කී දෙනෙක් සමහාර වෙලාවට මේ මහා සංගරත්නයට නින්ධාවනාකාරයට කටයුතු කරන අවස්ථාව නෑ තරම් තියෙනවා. එතකොට මේගේ අවස්ථ යිලන්ට ගිහත් ොත් එහෙමයි. කවුරරි කෙනෙක් වැරද්දක් කරනවා දැක්කහම අප අපි හැම වෙලේම බෞද්ධ ජනතාව විදියට කොහොද කටුතු කරඩ ඕනෑ අහවලා කිව ධර්ම කරුණක් වුණනත් බුදුරජාණ වන්ේ දේශනා කරේ අහවල් බුදු හාමුදුුවෝ දක් තෙර නමකින් අහගත්තා කියලා කිවත් ස්සාස කරන්න එපා. අහවල් තෙරවරුන්ගෙන් අහගත්තා මහා විහාරයන්න බුදුජාන්ේ ජියවමානෝ දැක්ක ස්වාමීන් වහන්සේලාග හගත්තා කිවත් ස්ථා කරන්න එපා. හරි හ තෙරෙනමක්කිව කියලා විශා කරන්නත් එපා ඔය දිහට එහෙම පවා දේශනා කරා විනිසාාස කරන්න එපා ත්‍රිපිටකයට ගලපා බලන්ඩ සූත්‍රයට ගලපා බලන්ඩ වින හා සසඳා බලන්ඩ සූත්‍රයට ගපා බලන්ඩ බිනේ හාසඳා බලන්ටකල ඒ බද්ධ්වාදය දැම්මම් මොකත කොරන්ඩ ඕන ඕොන සූත්‍රපිටකේ ගන්න. අරගෙන ඉස්සල්ලාම අපට හම්බෙලා දීගනිකා. ගනිකා හම් දිගනිකා තින සූත්‍ර කීපයක් න්න පිත්ම එකක්කිතිම සාමාන්‍ය පල සූත්‍රය ගන්න. ඉස්ස හ ත්‍ර ස ල ම්්‍රහම ජල සූත්‍ර හම සාමාන්්‍ය පල සත්‍ර හැමැන සාමාන්‍ය පල සූත්‍ර ගත්තහම තියන ඔන්න චූල සීලය මේ බුදු කෙනෙක් ලෝකට පහල වෙලා ධර්මය දේශනා කරාට පස්සේ ය දේශනා කරපු ධර්මය ඇහිච්ච පින්වන්ත කුමාරය කුමාරයක් මේ මොකද කරන්නේ හිස්ත්‍රවුල් බලා. ඒ එකන්තම් පරිපපුුණන්න ඒකන්තම් පාරි සුද්දන් සංකලකි තන් කියෙන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණව මම බුදුරජාණන් වන්සේ දේශනා කරපු දිර මගේ ජවිත සකස් කරගන්නවා කියලා ප්‍රවට් ජබූමයටනවා. හරි දැවිලට පස්සේ ඔන්න එති හර සඳහංගල දෙන්න චූලසීලය මධ්‍ය සීලය මහාසීලය කියලා. ඉති මේකේ අංගශාස්ත්‍ර විද්‍යාව නැකත් ඊළඟට අනවැකි කීම් මේ හැම දෙයක්ම වැටෙන්ෙම නොරද මිත්‍ය ආජීවයටයි හරි අයිතා පැහැදිලු තියවාඒ මිත්‍ය අකුහනා ලපනානේ මිත්ති කතා නිප්පේසි කතාව විදිහට ඔන්න තිෙනවා ඒ විතරන්නේ අර චූල සීලය මධ මේවායින් බැහැර වෙනවා කෞද්ද නිවන් දැකීම සඳහා පිළිපන් ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් යම් ආකාරයක කපටිකංකරමින් බොරු කියමින් අනිත රවට්ටමින් කටයුතු කරන්නේ නම් හරි කටයුතු කරන්නේ නම් එයාට නිවන්දකින් අවශ්‍ය කරන කුසල් වැඩෙන්න්නේ අකුසල්මයි පිරින්නේ අකුසල්මයි පිරෙන්නේ දැංගීයපේ මේ කාලයක් තිස්සේ අපේ වෛරය කොච්චර අපි මෙවා දැකල කලකිරිලා තමන් නිවැරදි වෙන්ඩෝනෑ අනිත් අඩුඋපදෙස් දෙෙන්ඩෝන ැබල කාලෙ තිස්සමමුක න දැම ෑත කාරනගත් රට නායකත්තය සපේයනයවා ගිල ොද කරන්න. මෙච්චර පොල් ගනන් කාලේ පොල් ගහනවා කියලා මොනවාද වෛරය නද ඔය මිනිසුන්ගේ බල ලෙක්වත් ඉතුරුෙන්ට පාගේ රතමයි ගහන්න ක. වෛරය සපයනවා වෛරය වර්ධන කරට මිනිස්සුන්ටත් පුරුදුර ති අප පුරදුල හරවාද නෑ? ඒ ස්ස ර ලත් ගල මිරිස් සම්බරන්නන්නේ නන්ගේ පැත් ඒමයි කියන්නේ නේ ඒ හොඳ වැඩි ඒ ලස්සට කියීන ස්සර ගමේ කතාව හම්රන අම්රන හ පැත ර පැත ැබරු තමන් ැර ග ර ලතින ොක හ පැත රම්බරල හපැතර උත්සලගන්ට හැම උස්සර හරි ගල ගණ්ඩයන. ඒ ග රම ප පර න පැදිලි. කර්මපාල ශවාස කරන අපි නේද කොයි වෙලායවත් සෙත් ක වස්කවි මේ වගේ මිත්‍යා විශ්වාස ඔස්සේ එල්බගෙන යන සිව්වනක් පිරිසුම දැකලා මොකද කරන්න ඕන. මම දැඩී අධිෂ්ඨානයක් ගණ්ඩෝන අනිත් අයට හිලා දකිමින් තමන්ව හවාදක්කොමින් අපි මෙිහෙමයි කියලා කරන්න නැතුව මොක කරන්න අප දැඩි අධිෂටානයක් ගණඩඕන අපි නිවැර දිවජීවත් වෙනවා කියලා හරිද අපි නිවැර දිවජීවත්ව වෙනවා අපි නිවැරදිව ජීවත්ව වෙනවා කිය දැඩි අධිෂ්ානය ගණ්ඩෝන මේකට අපි එක මුතු වෙඩ ඕනෑ මෙක මූුණ දෙදඩ ඕනේ මං එකක් මෙම කියන්න ැ තිීන ප්‍රශ්නලම් තියෙන කාරනවා කියදම මෙතෙන්ට යලබෙන හිදා බුදුරජාණන් වහන්සේ නැකත් ප්‍රතික්ෂේප කරාද නැකත් බැලීම් නැත් බල්ල වැඩ අල්ලන හරියට නැකතට වැඩල්ලන එක ප්‍රතික්ෂය කරාද නෑන බදුරජාන් වහන්සේ නැකත්තක් බලාගන්න විදිහ එක ලොකූ නැකතක් හදාගන්න විදිහ කියලදුන්නා ඒකාල තිබ දමදිව එක නැකතක්ුම් එකට කියන සත්විද නැකත කියලා ඒක තමයි බොහෝම කාලයකට පස්සේ එන වටි නොම නැකතක් එකහෙම ලේසිකට එළඹෙන නැකතා ඊටත් වැඩිය වටින නැකතක් වැඩක්රට ස්සෙල්ල හදාගන්න වි බුදුරජාන් වහන්ේ දෙසන කර. රිරේ බදහන්ර නැගත් ප්‍රතිශයේ ක නවාගේ ඔව මෙන්න මෙහෙමයි යම් වැඩකුල්ට කටයුත්තක් කරද්දී කය නිවැරදිව භාවිතා කරමින් එකැන්නේ කාය සංවරය ඇතුව වාක් සංවරය ඇතුව මනෝ සංවරය ඇතුව අකුසල් චේතනාවක් නැතුව කයිෙන් වචනයෙන් සිතෙන් පිරිසිදුව යම් කිසි කෙනෙක් යම් වැඩක් ආරම්භ කරන්නේ නම් අන්න ඒ නැකත සත්තිද නැකතට වැඩිය සාර්ථකයියේ වැඩට කියලා. හරි ඒකතම බුදුරජන් වන්ේි හදලදුු නැකත එතකොට මේ බලන්ටොක දැන් මේ ලා ලංඟක දීක දවසක් හරී වැඩක් වුණා රාහෝ කාලයක් ගැන කතා කරගෙන. එන්ඩ ැයිලු මොකද එට බැරි අද බඋදේ තමයි රාහ කාලය තියන්නේ දැන් ඉතින් අපිඉන්ඩෝ නෑ මේ. යාගේ රාහු කාලිවරනකා ඒකම තමයි රාහුට හිටින්නේ නේද. එදා රාහු නෙවෙයි මොනදේවක්වත් නෙවෙයි අපි ශක්තිමත් වේඩෝ නෑ. ළමයාගේ කොන්්ඩෙ බැවෙනකොට කපන්්ඩ අපි බයයි. ඊට වැඩි බයඩෝන වාහනක පාරක් අයින්ට. නේද අත්කුල් දෙ කැඩෙන්ටති නිකඩ වැඩි. අන්න එතන දිවිශේසයෙන් අපි මේ ශල් සමාදන් වෙන අය ධර්මය තුළ ඉන්න වැඩි හිටි අම්මලා දැන්? මගේ පවුර්ෂේ ලිට කන්ඩන ල හරිද එයාලගෙන් තමයි තරුණායටත් මේ බාධාව යන්නේ හ පිස්සුද නැකත් බලන්නතු පන්ට දවස් සහ වන්න දවස් කීිය අද මන්දන්න පහුනාට පසේ සති හත්දක හෙද අය පෞරද් කදතුක දනක කොඩෙ ක පන්ට හොඳ නෑ කියෙ ඔන්න ලෑස්ත කරන බොරු විකාර නේද. හරි ඉතිම කද කරන්නේ නැකද සකස් කරගන්න. ප ෙ ට ච ල දර ොැ කස් කරන්න. කොදරන්න කො දිල ඩ් ෑල්ියුල් ියයාගෙන ඇවෙලා ේවරප තියාගෙන ඒද අකරු කියවන නකත කොම සකස්කරන ක ද මට විරුද්ධ කතා කරන්න පටන් ගනි දැන්ම දර නේද කොරට දැන්නන්නේ මේ ඇත්තට මේ අත මුූ දන්ටු අපි නිවදකිට ලාාපරත්තු නේද වැඩි හිට අම්මගෙනෙකුට තාත්තාගෙනකුට තමන්ගේ මුණපුරාගේ කොන්්ඩකපන නැකත අකරු කියවන නැකත හාදාගන්න කහොද. රස්ථානයට ස්වාමන්හන්සිට ආරධ කරනවා පුළුවන්කමති න වලන්න කියලා. නේද ගෙදර ඔකොටෝම කියනවා කිසිම වැරද්දක් නොකර සතියක් ජීවත්ට. දවස් දෙකක් ජීවත්ෙන්ට. මදුර එක්වත් මරන්නතු ඉද. නේද කරුණාවන්තම වචන කතා කරමින් ඇයිවාග සංවරය අතිකර ගණ්ඩෝනේ නද ඉතාම සංසුන්ව මේවිද තමයි නැක ැකල් සගස් කරගන්න කියලා. ප්‍රාණගාත අදත්තාදාන කාමවිත්‍යාචාර නැතුව. පිසනාවාජ පරසාවාච සම්ප්‍රප්පලාප ආදිය නැතුව මුසාවාද බොරු නැතුව හරි බුදුගුණ සිහිකරලා. ස්වාමින්වහන්සේ වඩම්මගෙන පිරිට්ටික කියලා. තමන්ට සුදුසු පහසුම වෙලාවේ ගෞරනය ස්වාමින්න් වහන්සේ අතින් හෝ එෙම බැරි වුුණොන්. නේද නිවසේ ඉන්න සිල්ුවන්ත ගුණුවන්ත නදේ අම්ම කෙනෙක් ආච්චි කෙනෙක් අතින් තමන්ගේ දෙමවපවතින් අපරට අකුරටි කියවල බලට කුලම මේක ඕකට මේ නැකතක්කායි ගැද විරපයක් නෙද අරමණු සය කවදක් දැක නැතුර ූප පෙන්න්නවා ඉසල්ලා මකුරක් වු ලාවේ අරපුඩියකාට තින් එපුඩියකා එතැන ඉදම්ම ඉන්නෙම කොහෙද. න අමුතු ලෝකෝල්ට වැටෙන්නේ කොන්ට ටික පපන්ඩක පිරි්ටිකක් කියන් පිරිටික කියන්න බයිදබිට. ඒ පිරිත කියනට තමන් සීලයේ ගුණේ රැඳලා ඉන්ඩෝනෑ. සීලයේ ගුණේ රැඳලා පිරිත්ටික කියලා වැඩේ කරගෙනයන්ට කිසිීම රදදක් වෙන්න නෑ වැඩේ තියන්න මේකයි කොහොමත් පහුවෙන්ද උනක් ැඩට තිබ බගන්නකෝ දැ ඕෝක කරලා වෙන කාරනක් කියන්නද උන ගැුණුත්මකදේ නැප තින ශවාසයන්න මටහ ග තරුණ අපේ තතාතර ක කියල තින තරුණ තාත්තර කර තිනවා හාමුදුුව මන්නක් කැති දැම මය පරත්වනවා දැම ස්සහ කොඩ වෙනවා මේ ඇදම්මගන්න බේරෙන්ට බැරි දෙන්න ඊට පස්සේ මන්දන්නවා හොඳට මන්නන් කැමති කොඩ කපලදාන්න හැබැයි කොන්ඩ කැපවත්හෙ මන්තිමට නේද නැන්දම්මත් එකක තුවෙලා අපේ උුන් ඇැත් කියයි මේක හිද තමයි මේ ගුණේ ඒහින් මං ෝකටත් නැකත් බලන්න ගය කියලා. ඒක හින්දා අපි මේකට ඉඩිතර වේඩෝනෑ අපි මේකට බය නැති ව්ඩෝනෑ ත්‍රීතරත්ය ගැන විශ්වාසය ඇතිකර ගණ්ඩෝනේ විශ්වාසය මධිකමයි තියෙන්නේ. බුදුරජාණන් වන්සේ දේශනා කළ තියන්දයට වැඩිය නැකත් කාර කියනද. මිස්්වාසයි බුදුපාණන් වහන්ේ දේශනහරිීති නකත් අපි පතික්ෂ කරනන හරි. ගෙදරාගට කියනවා භාරයාවට කියනවා, ස්වාමයාට කියනවා ආචයම්මට කියනවා නැකතක් අපි බැලුවා. මම නැකත ැලි මොන ැතද බදුරජාන් වහන්සේ දේශනා කරපු සත්්‍යයද නැකතරත් තර වට නැකතක් ම බැලුව කොන්ඩට පන්්. ඒ නැකත තමයි අපි දවස් කීපයක් යනකංවත් අඩු ගන ගෙදර. කි කිසි සීලයක් ඇඩෙන් නැතුව වචනයෙන් අරද්දක් කරන්න නැතුව නේද සිත මෛත්‍රයෙන් පුරවාගෙන උදෑසන පුළුවන්නම් ටික භාවනා කරලා නේද සිත පිරිසිතු කරෙන තුන් දොර පිරිසිතු කරගෙන ඉතා පිරිසිතු කරගෙන ඇත්තටම නේද බුද්ධ වන්දනාවක් කරලා බුද්ධ දේශනාවේ තියන පිරිට්ටිකක් කියලා තවිරත්නය ආශිර්වාදය අරගෙන ගත්ත හොඳම සිහිය එළඹෙන වෙලාව තමයි හොඳමනක අන නැක තොට වැඩයට. හරි ඒනම් ඔන්න ඔය වැඩේ ආරම්භ කරන්න පටන්ගම් එතකොටි කරයි ඒකට ඉඩදිතර වෙඩ කියලවන් කියන්නේ ඒකට ඉඩිතර වෙඩ එකට බයිවෙඩිපා හරි අමාරුයි අපිට මේ මත අරගෙන අඩනමුත් මේ එක තමයි ඇත දත්තේ බුදුරජණන් වන්සේ දෙසනා කරපු දේ රි බැයිද බයිද පිට කරන්න පුළුවන් ඔක්කොම එක කතාවට එන්ඩ ඕන දැ මේ හරිම විකාරයක්ක වගෙනන්නේ හැම්ම පැත්තකම් අපිට බෞද්ධ ධර්මය විනාස කරන බලවේග අපේ තුළ එකක වේෙන හිදා අපිය එක මුතු වෙන්ඩ ඕන එක තුළ වැ කට කරටග. එක එකක වචනයෙන්න්නේ සිංහල අලුත් අවරුද චාතිතවල් න එකකත් පි පැදියුතුද. මම හොඳ කාරණාවක් කියටද මේ සැරේ ගිල බලට අපිහිතමක මේ සැරේ තියන්නේ දහතුන් වෙනිදා. දහවල් දොලා හයි දහතුනටයි නැකත තියෙන්නේ කියලා. මං කියනවා හරියටම නැකතට වැඩි අල්ලන්ටය කියලා. වැඩඇල්ලි මේ නැකත තියන්නේ දොලා හියි දහතුනට හරියටම අල්ලන්ට කියනවා. පුළුවන්ද. පුළුවන්ද හරිටම නැකතව ගට කියලා අපිතුම කුදැල්ලකින් බිකට යදන්න කිය කොහොද කරන්නේ. පුළුවන්ද. ැව දල් ක්සනකො නැත නේද මෙහෙමයි කාලයක් තිස්සේ ආපු සම්මත කර ගැනීම අගගත් තිෙනවා. ඒවාගේ එල්බගණ්ඩපා. ලංකාවේ ඔක්කොම එකතු වෙලා එක වෙරාවක කෑමක් කන වෙලාවත් තියෙනවා තිය කරට කමනෑ ඒක ඒක වැරදුනා වැරදුනා වැරද්ඩ හොඳ නෑ ඒ ඒ ඒකට නික පිසු වැඩනවාගේ ඒක ඇත්තක් කියලගණ්ඩෙපා දැවකි තින නොනතේ කියලකා. නොනගතේ මකට තින් දන්න පුුණ්්‍ය කාලය කියලකට කියන්නේ නේද ඒනම් ඒ වෙලාේ නැකත ඕනම කියනට කියන්න නොනකතයත් ඕනමයි අපේ වන්නේම ට ඒ නොනතිය කියන්න පුුණ්‍ය කාලේ මේ වෙලාේ පින් වැඩ කර්ඩ නේ කියෙල පන්සල්ලෙක්කයි න්න් නේ බන සන්්ඩෝන අකවදක්කත් බනාහන්න ඇතිවට එහන කියන්නට ඔය නැකත ඕන කියනව න අර ුණ්්‍යි කාලත් ඕනෑ. කියලා අප පැත්තර අනිත්තා හරෝගණ්ඩ හොඳද වෙලාවක්ක. ඒවා එල්බ ගණ්ඩෙපා සම්මතයක් වසසිෙන් අපිරයි අනේවත් එක් මරාග්ඩියන්ඩෝන නැහැ. ලමඉන්ට අනිත් අයට ඒක යහපතක් වෙනවනම් ඔහ ඉති ඒකම විශ්වාසක ඒ බැරිවුණුත් මහමවිනාසයක් වෙනවා කියලා කටයුතු කරන්නේ නැතුව නේද ඒක කටයක තුලාේ කාලයක්ත් තිසිකර නවක අපිට අදාලෙකුත්මේ අපිය අවුද්ධම න රද්ද. වෙසක් නේද ඒක මේක දැනගන කමටන ඇවලට ඔන්නන් අපි ගැටෙන් නැතු එකත්ක්න්න නමු තර. දැගෙදර කුහරි කරන්න ූන කියන වත් එකක් ගැටිලා තම සෙලව කරන නොම ගෙර න්න බලාගන්නන් කිය මූනවල් එල්ලගෙන ඉතින් එහෙම මේ නේද ඒ ඔක්කෝම එකවැර විනාස කරන්ඩ යන් දෙ එපා අපිඒවට ඔහහි යන්ඩන්න අපි එක එල්බ ගන්නේ නෑ මුලාවෙන්නේ නෑ ඒන්ද නමුත් ඇත්ත කියන ඔවා තරම් තේරමත් දේවල් තේරුමක් ඇති දේවල් නෙවේ කෙන එක කියලා ඒ ගටි ඇතක රඩු වෙන්නේ නැතු කටයුතුරිි කරගෙන ඒවාට මුලාබීමයි හොඳ නැත්තේ සමාජ සම්මතයේ තියෙන සමහරදේවල් එ තමන්ගේ නිවස ගඩු ඇතික කරන්න නැතුව ධර්මාබෝධ කරන්ඩයනයි රැඳින් දෝනෑ. තරුණු පිරිස විවාහවීමදී කේන්ද්‍ර ගැලපීමක් පොරොදන් ගැපිීමක් සිදු කරනවා. ඇතැම් විට නොගැලපුන හම එම විවාහන්ට බාදා කිරීම සිදු වෙනවා. මේවාගේ සත්‍යතාවයක් තියෙනවාද දෙදනවුගේ විවාහයට මෙම පොරොන්දන් ගලපීම අ්‍යවශ්‍යද. මොකද වැඩේ හා. ැම පුංචි ප්‍ර්ය කහන්හ දන් ැ තරෙනව මම ගත කර මම ආරම්භ කරපු විවාහජීවිතයේ මට කිසිම දුකක් ඇතිවෙලා නෑ කිය කියන්න පුළුවන් කෙනෙක් ඉන්න වනම් ඉදිරි පත්වෙන්ට මොකද හිනාවක් විතරක්වෙෙන්න්න ක එකක් ඉන්නන විවාහජීවිතය පැත්තක තියන්ටකෝ ඉපදිච්ච මගේ ගෙදර මම ඉපදිච්ච මගේ ගෙදර අම්ම තාත්තා සහෝදර සහෝදරත් එක ජීවත්තයෙද්දී මම සතුටෙම්මයි ඉට සතුටෙම්මයි ඉන්නේ කිසිම නොගැලපීමක් නෑ ගෙලකන්නට පුළුවන් කෙනෙක්කින් නොන ඉදිරි පත්වට විවාහය පැත්තකින් තියටු ඒකක් පැත්තකින් තික් ලෝකයේ දෙන්නෙක් ගල පන්්ඩ පුළුවන්ද අපි මේ පරම ඇත්තට මුණ දෙින්ඩුව නෑ දැම් මේ කොල දෙක් කරම් ගලපන්්ඩයනවා ඉතින් ගලපන්නෙ මුණ ඉන්ද සමානකං වලින් නේද හරි මංහිතම අපි කටුස දෙන්නේෙ කරම් ගලපන්ඩයනො කිලා කටුස්ස දෙන්නේ කරන් ගලපන්්ඩයනවා හරිද ඉතින් සමානකම් බලන්ඩයනකරටම මං මේ පැත්තයි දස්සසීලේ සමමාදා වුණහ දස්සිල් මාතාවක් එම් අපි පන්සලේ ද සහල්ල දසල් සමාධාවෙනද නැදද ඇයි සමාධසල්ට අට සිල්නෙවෙයි දසිල් සමාතා එත දසිල් මතාාවක්ද. එ පන්සලේදී දසසිල් රක්ෂකර නොන දසිල් මතාවක් එහමද ඒ වගේ පේන පෙනුමෙන්. නමු අපි හැමදේ දිහාම ඉතාම, ඉතාම අවංකව ඉතාම සත්‍යවාදීව හැමදේ දිහම් බලන්ඩෝනෑ. දැන් කොතනද තියෙන්නේ දසසීලය සමාදන් වෙන දස්සිල් මාතාවක් හිස බා්ඩෝනෑය කියලා. නෙදොන භික්ෂුණයක් වන්න ම් හිස බාන්්ඩෝනෑ. ඒ එසීලේ හෙම එකක් නෑ නමුත්. සමුති වය තියවද නැද හම් සවරකුත් පොරොද නැද දස්සසිල් මාතාව චීවරයක් පොරව ව අනුන්ගේ මත යැපෙනවා ධනය පිළිගන්නවද නැත්ද ධනය පිළිගන්නවා සිව්පසේ ගහිල්ල දෙනෙනවද නැද නනිත්ද ගිහිල දෙනවා එහෙනම් ඒ දස්සිල් මාතාවක් වුණේ සම්මත වසයෙන් හරි නැත්තම් පැවිද්දෙක් වුණේ මේ කටයුතු සම්පාදනය කරේ කොහොමද තමන්ගේ ඥාති පරිවට්ටයන් බෝගස්කන්දයන් අතහැර දමා යනවාය කියන අදහසින්. එතකොට වෛසරයනකොට ගෙවල්ලොල ඉන්න හැම අම්ම එෙක්ම දසිල් මා තවලලා දරුත්ත එක්කින් ඇදතුුත් කහපට ඇඳුමක් තරක්න හැමෝම් පටන් ගන්න නක හොඳ නැද්ද හරිකිරරි අම්ම ලදානට යනවා වගේ න වයසරයන ඔක්මල හිසපුූ ාල කහ තුමක් ඇඳ ගන්නවා එතකට අන්තිමටෝකට කියයි චීවරයක් නෙවෙයි යසර ය. අපි මොනෝහරි කරද දී අතීතේදං ආපු ක්‍රමවේදයක්ති වොන එක ගරු කරණඩ ඕනේ. නිවෙස්සල්ට ලා දරුවත්තෙක්ක ඉන්ඩ දසිල්මාතාවක්ට ඕනද නෑ සීලේ රැගගෙන සුදු සිල්මාතාවක් කවෙලා ඉ එක හොඳයි. සිවුරු පොරුවන් නැතු නේද අනුන්ගේ මත යපෙන්ඩ අනුගේ වැඳම් පිතුම් ගණ්ඩ ඒ හැම දෙයක්ම සිද්ධ කරගෙන දසිල්මාතාවක් ුණනාානන්ගේ දසිල්මතාවක් වුණේ තමන්ගේ නි ආදී අතහරලා දාල ඇන්ඩ බලාගෙනයි. නේද? ඒ යාගේ නිවටත් හේතු වෙනවා ඒ අනිත්තාගේ සද්ධාවටත් හේතු වෙන. නත පැවිදිවෙලා ගෙවල් දුරවල්ල වාස කිරීම කියලා ගියන්නේ ඒක මහා ශාසනික විලෝපයක් ශාසනයට කැලපෙන දෙයක් නෙවෙයි බලාපරතිච්ච අරමුණටත් චීවරය දානකොට දස සීලට වැඩිය අඇත අරමුණ ෙන් මොකතුමන් නිවන්දකින්නට පිපන් කෙනෙ බව පත්තවා මම නිර්වාණය සාක්සාත කරට පිපන් කෙෙන බවර පත්වනවා කියලා. ක பஞ்சக்காම සම්පත්த்தය ලබනතමங்க නිවසேறந்தීම නිවசிයන් අතහලදෑමක්වත් කෙනෙක්යි அப்ப හොම කිය අප ගෙදந்த අ හ ද ට அ කිය.ගෙද தாசி மாාව ந்து ුවන්නේ කියලා. எனම් ம කිය ஈளங்கதாவස මෙன கලச்சම குஷයටෙදங்கෙන. மංමං හිත පැවිදි කරගෙන න්නේ පු ප. ට හි ැද රග ල ට චීව ම ොක අපි මෙහෙම කරමුකෝ අප හිත බැවිතිකරගන්න නබව ෙන්ට බාම හිත බැදිකරගන්න මහ ල න එහෙම තර්ක කරන්න පුළුවන්. ඒවගේ නෙවෙයි අපි අතීතේම් ආප යම්කිසි ක්‍රමවේද යත්ති න අන්නේේ ක්‍රමවේදේ ඉස්රහටරයි අන්න න නැත්තන් හානයක්ක් වෙනවා. සාලා හානියක් වෙනවා ටිකටික දැන් අද සිල් ඳම මො ලද නේ දත මොකද වෙලා තියන්නේ. කට්ටියේ සිිල්ගන්නවා කරා බුදාලා මාල දාලා මන මාලියෝ වගේ ඇඳලා වෙලාවකට නේද ශරරයේ සරසන ඇඳුම් ඇදගෙනනෙන්නේඒ මල්තියන ඇඳුම් ඇදැගෙනවා කොන්ඩ මෝස්තර ාගෙනවා නේද ශරීරේ සරසන එක ඇදතු ල ඉට තුර සල්ල විතරදග. එතක මොකද ච්ච ීතවාවිත විසූක දස්සන මාලා ගන්ධ විලේපොනකින් ඔොකෝමගේ සිිල්පද පේලියම කැඩිලා දන්නේෑ ඒමොකද මට හිතිච්ච දෙය කරා අතිතේදී අපට තිබුණ ගෞරනය සිල් ේද අපේ අම්මල ස්තර සිල්ගන කො කොමද අත්ද දෙක මෙතෙන්ට තියෙන හැට්ටෙකුවි රෙද්දයි අඳලා බටේ වගේතකොට නේද කිසිීම සරසන දෙයක් නෑ කොන්්ඩේ පල්ලහාට ගොතලා තෙල්ගාලා විලාසිතාමකුත් නෑ ල් දැරම්මොකුත් නෑ කොන්ඩටුමකුත් නෑ නද කොඩකටුන තියෙන ො දර කළුපාට කොන්්ඩ වගේ පේට තියෙන කටුමිසක්ක සමන්ල කටුනෑ නේ ඒ මොකක්වත්ෑ සරීරයේ සරසන ජාතියේ කිසිවක් නැතුව ඉතාම චාම් ඉතාමත්ම අල්පේච්චීව අල්පේච්ච ජීවිතයක් ගත කරන දවසක් එෙදා ඇැඳමෙන්වත් කතාවත් හැම පැත්තකීමම සංවරයි අද කෝ මනි පැ ෙන ඔන්න හකමන්න උතුර සල්ු දානවා නිින් මට කැතිවිදියටට මේ අර්ථ දක්කපුහම් වන්නම එකක්ද අනාගත පරපුරටේවා අහිවෙලාන.හරි ඒින් නුසුදු සුයි. භාාවනා කරමින් සිටින විට වේගේෙන් සිදුවන ඇතිවීමම් නැවීම් නුවනින්දකින විට උද්‍යව්‍යානයේ බව ධර්මස්ත්‍රවනයේ දී ඇසුනා. සෝවාන්තත්වයට පත්වීම ඒ නරමුුණ කරෙ දන උද්‍යව්‍යඥානය යැන ෝවාන්තත්වයට පත්තිවනෙවෙයි ඉන් ඉදිරියට කළ යුතු භාවනා විදශනාවද ඔවු විදර්ශනාවයි මේ ඇති වනැතිව නුවනින් දකිනවා කියන එක නිවැරදිව කෙරෙනවාද කියලා බලාග්ඩ කමටහන් ගුරුවරේගේ අනුවැැතියක් ඕන. කමටහන් දෙන ගුරුවරෙක් ඒ කමටහන ලබාදීලා ඊටපස් සේ ගුරුවරයා එයාගින් ආය විස්තර අහලා දැනගෙන කියන් ෝනෑ ඔවු මේ උදයවඥානයයි කියලා. ඒම නැතුව අනිත්්‍යක තමයි උදයව්‍යඥානය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම පිළිබඳසිහිය පිහිටවා ගැනීමටයි. යමෙකුට උදයවඥානය ඇතිවුණා නං එයා සාමාන්‍ය ජීවිතය ගතකරනකොටත් ඒ භහාවනාවෙන් පසේ ඇතිවීම නැතිවීම ප්‍රකටවයාට වැටහිඩ ඕනෑ. ඒකට කියලාා සතිපට්ටහානය කියලා. හරි. පරිිම්පි මක් ගප්‍ර කරනයා දී තැවල පැහැදිලියීමම සඳහන් කරලා තියෙනවා මේ උදයව්ය කියනෑ හැඟීමත් එක්කයා දිහාන මට්ටමකටම එඩෝනෑ එවැනි සිහිය පිහිටවා ගැනීමක් සිද්ධෙන්ටට අං කියලා. කමන්නෑ මේකමක් කියවන්න. ියන්ට පොල්ගසා ඩන්න අටුව දිනවාගන්නට අපයක රුපා තුන්ද හක්ම න්නා නමුත් කිසිම දෙයක් සිදුනේ නෑ මේක මිත්‍යාවක්ද මේක පැහැදිලීම මිත්‍යාවක් ඉතා පැහැදිලි මිත්‍යාවක් කිසිීම විදිහකින් මේ පොල්ග ගට පුලන අප ලංකාද පොලි ොක්ො හමක මරිකා අපට න ලකගන්නඩ අපිටේක ේ ලකාේද පොල්ග ටි කොක්ම ක ගහනවා දෙවියන්ට කියන අපි ඉන්දිය වල්ලාදන්නට ලුව දමගන් ්‍රාරග තලගන්න. දැන්ක් මේ හධිහූනියන් කාරයෝටික වස්කවි කියන කාරයෝටික ඔක්කොම එකතුවෙලා තිබුණනය රහිංසක ළමයින් යුද්ටව නැත න ඇයි අපි මෙච්චර මෝඩ වෙන්නේ නේද අහින්සක ළමයින්ගේ ජීවිත පාදුවටතිලම රට බේර ගත්තේ. නද ජීවත න ලද දක් අම ත ොන රගන්නවා රටවන ම තමන්ගේ ලම ට සහරගන පිදන්න කියලා. න පි න ගම ොක්ොමලය නෝද. හැගිීමක් තිබා හිල්ලායිරට පේගත්. ක පඩියයට සීම කරන්න පුලන්කමක් ඇත්ත නැහැ ඒ දරුවෝ ගිල්ල රට රට පේර ගත්තා ඇයි අපේ මේ හදි හුණියන් කායෝටිකම හෙටෙලා හිටි අරනුස ෙදෙ යාන කොමමාරකල ්‍රාරගේ ුද්්‍යාන්සියහක ඇදර ල්ලගෙන තිබුණානේ වස්කවි කියන්ට තිබුණානේ ඒව සදද නෑ මේ ඉඩංගොටයි මේ දේශපාන දෙවල්ලට මේ මිනිස්සුමේ නේද සුදු ඇඳුම් ඇඳගෙනෙ හිල්ල පල්ලි ලජ්හ පනයනවා නද අපේ මේ ය ඇත්තු කරන වැඩවලින්තුම හුඟක්වවට හේතු වෙලා තියන් මොකද කරන්න කිහිල්ලා එකතු වෙලා පොල් ගහනෝ පිටරට පට වන්න තින්න පොල්ඩික මේ ගහලා විනාස් කරනවා ඒ සම්පූර්ණය මිත්‍යාවක් කිස්සීම ඉඩක් නෑ කිසිම ඉඩක් නෑ වෛරය වපුරලා කිසි දෙයක් කරන්න පුළුවන්කමක් ඇති නෑ යම් කිසි කෙනෙක් තමන්ට වෛර කරනවා නං මෛත්‍රියයෙන් යමක් කිරීමේ මයි නේද යමක් කරගඩ පුළලුවන්කම යෙන්නේ වෛරේවපුරලා යමක් කරගත්තාද ඒක සාතක වෙන්නෙත් සාතක වෙන්නෙත් නෑ. අවුරුදු විසියකක් තිසේ අසී පෙලායින් අම්ම කෙනෙක් ැන කියනවා ිහේදගත්තත් සවාතට එනපාටක් නෑ එයා කියනවා කියනවා ඇගේ තුන් දෙනෙක් ඉන්නවා ආරුඩ වෙලා කියලා මෙහෙමයි ඒක ගැන අපි අත්ත කතා කරමු අන්තගාමිෝ මේ නෑ කියන්න බෑ හරිද කෙනෙක්ගේ සරීරයකට අමනුස්ස බලපෑමක් ඇතිවෙඩ පුළුවන්ද බැයිද ඇතිවඩ පුළුවන්. බුදධර්ම තිනවා ඒක වලක්වා ගණ්ඩ අපිට පුළුවන්කම තියනවා. ඇතිවඩ පුළුවන්කම තියෙනවා ගෙන ගැත්තයි. ඒ අමනුස්්‍ය බලපෑම වලක්වා ගණඩ අපිට පුලුවන්කම තියනවා ඒකට වශි කන්න ශක්තිය අයි අපි හැම්වෙලේ ඇතිකර ගන්ඩෝන. හරි කොහොමද ප්‍රේතවස්තු විමානවස්තුය සඳම් වෙනවා යම් කිසි කෙනෙක් බොහෝ පින් රැස් කරගෙන න්නවානම් බොහෝ පින්වන්තේක්නම්. ඒ පින්වන්තයා මෙම පාරක ඇවි දෙගෙන යනකොට වටේපිටේ ඉන්නවා නං අමනුස්සවෙච්ච පින්බලාපොරොත්තුවෙන අය ඒ අය මේ පින්වන්තයා දැක්කහම ඈතට විසි වෙනවා කියලා. ඇතට විසි වෙනවා කියලා. දැම්බලන්ඩ සිල්වන්ත ගුණුවන්ත ස්වාමීන් වහන්සේ නමක් ඔතින් මේ පැත්තර එට පටන් ගත්තොත් මේය ොද කරන්න. කිසි කෙනෙකුට බෑ මං අයින්නතු ඉන්නවා කියෙන ඉඩ විසිවෙලා වගේ අයිගෙනවා නේ. ඒ තියන පින්මහිමය ඒ තිය අ විද්‍යාත්මොකත් කියෙන මේක ඕරාවක් කියෙ එකක්තිවා කියලා කෙසේත් ඒක පිට වැඩන්න නැහැ. කොහොමන මුත් මේ තියන පින්මහිම හින්දා අමනුස් සේට කිට්ුවඩ පින්වන්තේ ලාට අමනුස්ෙකුට ිට්වඩ්ත්බැ තර විසිවෙලා බලාගෙන ඉන්නවා කියලා කියවා. අනේ අර යන පි අන්තයා මට පින්ටිකක් දුන්නොත් මේ ආත් අතම දටිමට මේ දුක්වලින් අතම දිටි කියලා අන්න එචක්චරයි. අමනුස්සේ කියන්නේ හරි දුරුවල සත්තු. හරි අමනුස්සේ කියන්නේ හරි දුරවල සත්තු කුමන දුර්වල සතෙක් වනත් තව එක්කෙනෙකොට බලපෑමක් කරන්නේ ඒ සතට වැඩිය දුරුවල නද නැද්ද මලොකොට නන්න දැන් දකර රන්නේ ගුරමිියීමම කොටි නො නේද? යාලා වෙලාකට ොත් ප වෙලා ඩ ැලිතට හරල්ලා ලාන්ති දාලාවාගේ වෙලා මුකුත් කරගන්නඩ ැවගෙන නකොත කරන්න වටේ පිට එඉන්න කුම්බී කඩි වගේ පොඩිසත්තු අලිියෙක්නත් හරහවැට ලටිකක් වෙලාගත් කුම් යාර්ගෙන්ක්ත් බේරෙන්ට කුම්ියගමත් ේරෙන් වෙන්න කුම්ියනයි කුම්ිය වෙලා ගඩගත්තු ලිය කොරගද නැති නද එ තමන්ගේ ශක්තිය නැති වුණට පස්සේ පුංචි සතාට පව යටත්බාවට පත්වන මානසික ශක්තිය නැතිවෙන්නේ දුස්සසිලයින්ගේ දුස්සීලයින් තමන්ගේ තියන කායික ශක්තිය තියෙනකම් දුසීලකන් කරනවා කායක ශක්තිය අඩුවෙනකොට දෙයාට මුකුත් කරගඩ බැරවනවා. කාය කොච්චර වැටනත් තමන්ගේ මනසිෙන් මිත්‍ය දුෘෂ්ටියයක් නැතුව නිවැරදි ශවාසයකින් ත්‍රියදරත්නය කරේ විශ්වාසයෙන් සීලවන්තව ගුණවන්තව ජීවත්ව වන කෙනගේ මනස වැටෙන්නම වැටෙන්නෙම නෑ. එතකට ඒවාගේ කෙනෙක්කට කිසිම විදිියකින් හදදි ුණනියමක්. අමනුස්තදෝසයක් වත් මොකක්වත් එන්නේ එන්න ඒකෙන මේවා වලක්ව ගණ්ඩ පුළුවන් අනිත්්‍යක තමයි අපි සමහර ගෙවල් ගැන කියනවනේද මෙන මෙෙම අප මංහ කියියා පෙරේතු ගුහාාවගේ න තියන් පින් පාද වට නොරුන් අපි හොදර දේනම ඩ සමහර පුංචි පැල්පත්තියන අපේ ගංවල උදේ පාන්දර නැගිටලා වටේ අතුගාලා මේ සුවඳ කූරුපත්තු කරලා බුදු ගන්ධ බාපේනවා? අතර ර න ොට මිදුල හොඳවට රිතියනවා. ගේ ඇතුෙ හොඳ සුවනදක් වහන වෙනවා. පිරිසිට ඇතුමක් අදක තම්ම කැනක් ගෙර ගි . හරි හරිම ප්‍රසන්න ගාතියත්ති න. සමහර ලොකු ගෙවල්තින ලොකනෙවෙයි සාමානකවල් නේද. හොඳ ගාට මොකද ඇහම තැන ගේ තන කො පේට ති න මිදුල කොලතින නැගිට ලාඇතිම කට කට හෙමෙන්නේ ඇ ල ම ට නි ත න්න. උදේ විදත් නෑගැන් නේද මේ වගේ ඒවෙතරන්නේ වටේ පිට අපිරිසිදුයි මේක ලොකූගයක් වෙන්ඩෝ නෑ තමන් ඉන්න තැන හොඳට පිරිසිුතු කර ගණ්ඩෝනෑ. ඒඒ තැන්වලට ගෝචර සතු තමයි ඒ තැන්වලට යන්නේ නේද අපිරිද තැන්වල වාකන සත්තු න්න ඉතින් පේ තොය වගේ සතු අපේ ඇස්සල් පෙන්න එකටන අපිසිදු දුගන්ධ තැන්වල සමහරගවල්ල වතුරගොරහ විකරන්නේ ගේ ළටම කුසිේ ොරින් එතනම තරස්කාලා. සිනිගඳ ඒබැ න හාල්ම ඇසු ගඳ ඒබෑ. ඉතින් මේ තියන මේ ගන්ඳස්සාරය සහ පිරිසිදුකමක් නැතිකම දුස්සීලකාවන් ජීවත්ව වන කොට අන්නර සත්තුන්ට ගෝචර භූමියයක් හැදනවා. හරි බුද්ධ වන්දනාවක් කරන්නේ නිවස පිරිසිදු කරන්නේ සීලවන්තව ජීවත්වෙෙන්නේ. ආ එතකොට ඒට ගෝචර භූමි හදනවා. එතකට ඒ මතිවට සමාරඇත්ත මොකද කරන්නේ අර බාරධ න්ට ාධය න්ට කියලා පහන්තිලලා ආාධන කරන්න. න්ට පහන්ති න්ට පටගන්න. දෙවියන්ට පහන්තින්ට පට ගත්තක මොකද වෙන්නේ දෙවන්ට ඔය මේ ්‍රරතු ූුණ ගන්ද තිය අප අසට එට ුණ වන්නේේ ඇගේ හැම් ෙලේ එක ගන්ඳ තියෙන් ඉති මේ වට එන්නේ කවදර අර යකුගේ බලපෑම් ඉතින් මොකද වෙන්නේ ඉතින් ප්‍රශ්න තමයි ඒකන්දා මං ආයමතක් කරන්න ඩිතර வேண்டு ධර්මයතියෙන් අභියෝග හිතරගண்டு සීලවන්ත වෙண்டு දෙර එක් කනෙ දෙන්නේනෙ රසිීලන් වඩ මං ඔන්න ොවලයක් කියනම් කරන්න. තොවිල කරන් පුල විදිහත්තිනවා. ඒක කිය නිස්ස ැනවේ අමනුස දෝස මන්ට එන්නඇති වෙන්ඩ නං තමන් නිවැරදිව සරණයති කරගත්ත නිවැරදිව සිිල්රකින පිරිසිුදු කෙනෙක් පිරිසුදු තැන ජීවත් වන කෙනෙක් දවස්සේ ර එකකසරයක්වක් අර්ම ාන බුද්ධ වන්දනාගලලා සිල් පිරිසුදු කරගන්න කෙනෙක් වඩ අභියෝග කරල මං කියයනවා එහම කෙනෙකට කිසිම විදිහකින් අමනුස දෝසයක් ෙන්ට තියන්න. හැයි න අමනස් අනිතක අමනුත්ස දෝස කියලව න හුඟක් අයියට තියෙෙන මානසික රෝග තත්ත්වයන් එයාට නොලැබිච්ච දේවල් ගැන්න අවධනයමු කරග්ඩ එක දරුවෙකුට වැහෙන්ඩ පටන් ගත්තා ගැහැනු ළමයෙකුට අප අපේ ඒක දවසකට මැරිච්ච සීයා ආච්චි දෙන්න තුන් දෙනවා වැහන්ට පටන්ගතුම දන්නම කෙනෙක් ඉතින් දැම් මේක හරිියන් එෙමන අපිවත් තරංගින් පිරිත් කියවවා හිතවත් හින්ද අපි ගිහිම් පිරිත්තු කියලා. එදාට හරින මොනව කර තරියන්න මෙයාට ඉති ඇලින බලටක ර පරණ පර හිට කිරත් එෙක් වෙලන පර කියලව තත් වලකින හැමතැන එක්යි යනවා. අන්තිමට මොකත් දන්නවද කර පුතොවිල ඒ දරුවාාව එයා කැමති කෙනට යහ කල දුන්නා මුණය එෙක්වත් නෑ ඉතින් ඒක තමයි උගාකයි ඒවට රැවටේ නවා. හරිද ඒකෙනගේ මානසිකත්වය තුරගන්න ඇතු ඉතින් ඒවා හොට අඳුරුනවා මනොවයිද්‍යවර. තමන්ට හොයයාගඩ බයි නොවයිද වරේක් ළංටක් අන්ගෙහිල්ලා ඒ තොරතුරටි හම යාලායිව අල්ලදේ. අපිට මේවා නත ගණඩනං කරට තියනෙ එකම දේ තමයි තමන්ගේව සිල්ලවන් ගුණුවන්තකංසා පිරිසිදුව මාන කූලෝ ජීවිතය න්ට වශ්‍යන කටයුතු්‍රක සම්පානය කරගඩ. යම්කිසි කෙනෙක් අකන්ඩව පන්සිල් රකිනවාන නැවත සමාධංග වී සමාධන්වෙවි. ආංගේ කෙනනාාළග? ුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්ණය කූර දත්තකකින බ්‍රහමණයක් ගිහිල්ලා අහනවා ලොකෝූම පිනක් කරගන්න ක්‍රමය කියන්ඩ කියලා. බුදුරජාන්සේ දේශනා කන සංගික දානයක් දෙට කියලා. ඊට පස්සේ හනවා ඊට වැඩිය පිනක් කරගන්න ක්‍රමයක් කියන්ට. එතකොට කියනවා සංගාවාසයක් කදර පූජා කරන්න කියලා. ඊට පසි කියෙන ඊටත් වැඩිය පිනක් කරගන්න ක්‍රමයා. තිසර සරණයන්ට කියන ෙනකට හරි ගුණ දැන පැදිලා. රතටිය පිනක් කරගන්න ක්‍රමයා සමාදං වෙලා පචසීලයා රක්ෂා කරන්න කියෙනවා. යම්කිසි කෙනෙක් සමාධං වෙලා පචසීලයයා රක්ෂා කරනවනං ඒ තැනැත්තා මහාපින්වන්තේෙක් බාට පත්දනැදන අන්නයා හරිරනිකං යකවෙල වන්න පුළුවන් කෙනෙක් වගේ. ගෙදරක ඒ වගේ කෙනෙක් ඉන්නවානං එයාගේ ඉන්න පැත්තට ඒ ගෙදරම දුසීලයෝ හිටියත් අරමනුේ ට පුළුවන්ක ඇත් එනම් හොඳමදේ ගෙදරම පුළුවන් තොවිල කරග්ඩ හැම දාම පන්සිල් ව කියෙන කෙනෙක් ගෙනනල්ලා හතර මුල්ල පාගඩ ඉඩමේ. අය මොකූතොන්න නද බෙරවෝ නෙත්නෑ අරවාෝ නෙත්නෑ මෙවවාවෝ නෙත්නෑ සමාදන් වෙලා කැඩන වාර්යක් ගාන පිරිසුතු කරමින් පංචීල ආරක්ෂා කරන කෙනෙක්ව එකංගැවිල්ලා හතරමුල්ල පාගවඩ. සීමාමා ලකුණු කරන්න. එති හට අට දක බ අඉකංටබ හැබයාගිය මං ම ත තැනහෙමන හ කරති හොද ම ගෙදර ඉන්න එක මනුස්සේෙක් හරියට පංච සිීල ආරක්ෂසාකර ගෙන පින්වාන් තෙක් බව් පත් එතකොට ගෙදරට කිසිීම ආකාරයක මුස්ස බලපෑමකට ට ලක හැබයි ඒ නිවැරදිව කරගඩෝනෑ නිවරදි කර බ ංගේ ර කර බලන්න තරැකිල් හොඳද පිරිසතු කරන්ඩ පිරිසිතු කරලා දවසකටක සරයක් සිහයෙන් බුද්ධ වන්ධනාව කරඩ සිහයෙන් කටයුතු කරඩ පංචසීලයේ ආරක්ෂ කරන්නඩ තෙරුවන් සරණය යන්ඩ ඇද ගෙතර පිටිකක් කිය හැබ පරිටිකක් කිය මන්ත්‍රජප කරනවා නෙවී නත කොහමද පිරිත්ක කියන්ඩුව නැබි ගුණ ඒ පිරිතේතියන අර්ථය ඔළුවෙන් අපිට ෙන්්ඩෝනය කරණයමත කුසලේන යන්තන් සතම්පදන් අභිසමච්ච මේ නිර්වාණ සාන්තිය සාක්සාාත් කරග්ඩ කළ යුතු දේ කියලා තමජෝග තේරුම ඒ මොකක් වත් දන්නතු හේකිවුණු එහෙම බෑ මොකක්ද මේ කියන්නේ කියලා දැනගණ්ඩෝනෑ. දැනගෙන තමන්ගේ ජීවිතයටත් ඒ එකතු කර ගනිමින් අරක සජ්ජායනාව කරවෝතුන් ඔන්න ඒ අවශ්‍ය ගුණය ඒ අවශ්‍ය බලය තමන්ට බාගන්නපුුවන්කම තේරුම. ඒ නිස කියලා කියන්නේ පුංචි බුද්ධමන්දිරයක් කරග්ඩ. තමන් කියන්නේ කවුද එහම කෙනෙක් ඉන්නවද පහාදෙන්ට කියලා කියෙනවා න ස්ටවියෝ කියලා මේ අපි හදාගත්ත එකක්කයක න ඉස්ට දෙවියෝ කියලා හෙම කෙනෙක් මේ එක එක්ෙන එක එක්ෙන ඉති අල්ලගෙන සමහරය කියෙන මගේ ඉස්්ට දෙවියෝ කතරකම දෙවෝ ගමයි. අරි ස්ට දෙවියෝ කියලා අපිට කියන්්ඩ පුළුවන් ඒක් තියෙනවා කැමතිනං ඒක ස්ට දෙවියෝ කියලා කියට. ක්ද තමන් කරගත්ත පින් පව් සංසාර්ගත කර්මය නම් තමන්ගේ ඉෂ්ටදේවතාව තමයි මොක ඒ අනුව තමයි බොහෝ දේවල් සිද්ධ වෙන්න. එහෙම නැතුව කාටවත් කවුරුවක්ත් නේද මත රඳාපාතින ට මගේ හවල් ිෂට දේවතාවගෙනල දැන් කරමද යත කහි බලට න ඕක හරිගන්න එහෙම එකක් කොහමත්මනෑ ඉපදමට වෙලාව බලන්නේ ඇයි පොරොන්දම් නැකත් විවායකදී ගැලපීම් සම්බන්ධ කේන්දරවිස් අපිමිතරම කතාර පුටිකොක්කො මෙතැන තියෙනවා කේන්දරේ විශවාසකළ යුතු කියනක පොරොන්දම් බැලිග අපිතා කරා වෙලාවල් බලන්න ඒකටයි පදුහම් වෙලා බලන්න කේන්දර හදැන්ඩ කේන්දනයේ විශ්වාස කළ යුතුද ඔන්න ඊළඟ ප්‍රශ්නය කේන්දරේ විශවාසක කන්න අපි එනවා උපකල්පනයකට අපි හැමදීම සාධාරණෝ කතා කරමුකු නේද. මේක කාලයක් තිස්ස පැවතගෙන අප එකක්කු ඒ හින්ද අපි මේකත් එක ර්ඩුවෙන්ඩ යන නෑ කිය හිතමු අපි උපකල්පනයක් හොඳ මදක් දයාගන් ම මේක පිළිගන්ඩ කියලා කියනවා නෙවේ උපකල්පනයක් කරන උපකල්පනයක් කියලන්න කියල කියන්නේ අනුමාන කරන මේක හරි කියලා අපි හිතනව කියමුකු මේක හරි කියලා අපි හිතනවා හරි. දැම් මට අවුරුදු පනහේදී අපලයක් තියෙනවා කියලා ේන්දරය තියෙනවා. මාරාන්ති කපලත් තියෙනවා කියලා කියනවා. දැම් මේ එක කවදද කියන්නේ? මොන වෙලාවටද මේක් කියන්නේ උපන් වෙලාවට. නේද. හනම් ඉපදිච්ච ගමම් මගේ වෙලා කොලේ ලියලා තියෙනවා. අවරුදු පනහේදීමට මාරාන්තිිකපලයක් තියෙනවා කියලා. ඒනම් ඒ අපලේ කියැන මට කරදර වෙන කියලා නේද. එහනම්? මේක කවදා කරපු දේක ප්‍රතිඵලයක්ද. එනම් කේන්දරේ හරි කියලා කවුහර කියනව නං කියනව නං කේන්දරේ තියෙන්න්නේ මනවද පෙරකරපු කර්මයි විචරයි. නේද ඔන්න අපි ධර්මයට කල පොල සඳියයක් හදාගත්තා මේක හරි කියලා කියනවා නං ඒක පෙර කර්මය. පෙර කර්මය වෙන කරන්න පුළුවන් බයි. පෙර කර්මයන් වෙනස් කරලන්න පුළුවන් බයිද. පුළුවන්. බුදුරජාන් වහන්සේ දේශනා කර ලා තියෙනවා කර්මය වෙනස් කරගන්න විදිහ. කොහොමද භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත භාවිත ප්‍රඥාගයා යම්කිසි කෙනෙක් මේ වර්තමානයේ දී තමන්ගේ කායික්‍රියයා නිවැරදිව කරමින් සීලය ආරක්ෂා කරගෙන සතර සංගල සීලය ආරක්ෂා කරගෙන සමාධිය වඩමින් භාවිත චිත්තකි විහෙමයි විදර්ශනා ආවගෝධය ලබමින් කටයුතු කරනවාද ආං ඒ කරන අයට පෙරකරපු කර්මයන් පටිසන්දීම් ටිකටික ටිි අඩුවෙලා ගහිලා ප්‍රඥාවදී වුණු වඋනාද ඒ අහෝසියලා යනවා. රි දැන්ගතකොට, අන්න ඒවගේ තත්කට මාව පත්වෙලා මම පත්තු නොත් හදිසේ අපිතු මම කියල උදහන එක දිර. මගේ වෙලා කොලේ මෙන්න මේ විදිහර තිබ්බා කියලා කියන්නපු. දැ අය ඒක හණ්ඩෝ නෑ ම ෙරින්ම කියන්න ඇත්තක්ම. මම පැවිදිවෙන්ට යන වෙලාවේ. හිතුවක්කාර විදිට මගේ ඥාතියෙක් නෑනෑය රියන්නෑ ඔලාම පැවිදි කරලා හරිියන්න නෑ වෙලාොලේ බල ටෝ නෑ කියලා රංගහි බල්ල ෙන දන්නමෙනක්ගින් කිය හොතුම කෙනෙක්. මයි කියගෙ ඒක තිබෙමෙනනවාද පැවිදිවන්ට නන්ද එටපා පැවිදි වුණොතුන් ඉතාම ෙටිකාලයකින් සි ුරාත හැලයනවා කිසිම පැවිදියෝගයක් නෑ දැම් මොකද කියන්නේ. අප රාදේ මගේ පැවිද ැතිවෙන පොඩ්ඩ මේ වුණා නැහම. ඉති හෙනම් මේක හරියන්න එකක් නෙවෙයි ඇයි අපිතුමා ඇත්තරම් පෙර කර්ණුරූප හැම එකක් තිව කියලා නෑ මේ ජීවිතය යම් කිසි කෙනෙක්. උත්සාහයෙන් කටයුතු කරොත් තමන්ගේ කර්මයයින් කරන්න පුළුවන්. එනම් වෙලා කොලේ බොරු කරන්්ඩ පුළුවන්ද බයිද. එනම් ඒක හැමවෙලේම වෙනස්සෙන එක ඇැයි මේ මනුසෙක් විදියට ඇවිල්ලයා එයා මෙහෙදි කරන කර්ම අනුව එයාගේ පුරාණකර්මවල්ට බලපෑමක් වෙනවා. එනම් මේ ගත කරන ජීවිතය අනුව පුරාණ වෙලා කොලේ අනිවායෙන් වෙනස් වෙන. එතකට එක බොරු වෙනවා. හරි කියලා අරගෙන බලනොට ඒක බොරුවක් බවට. ඒක මත රදාා පවතින අය බිහිවෙන්ට වි්‍යක් නෑ බෞද්ධර්මයෙකම දයාලා දන්නවා මේ වර්තමාන ක්‍රියාව අනාගතයට හතු වෙනල ඉපතිච්වලා වෙන ගල්ගෙඩී වගේ හිටිය අන ගොන පනේවා තර එකටෙන්නේ නැම ක එෙමන මෙකරපු කර්ම තියෙන ඒත් ඒ සම්පූර්ණයෙන් හේතුවන මේ ජීවිතය වර්තමානයට එනම් වෙලා කොලේ වෙනස් වෙනවා හරිනං වෙනස් වෙනවා එතටඒක වැරදි දෙ බවට පත් වන සල්ලයන්ගේ දියුණ දරාගතනොහැකි ද සිත මනිස්සුන් අනවන්න කොඩවීන ආද සියලු මත්‍යා ක්‍රමගින් එක පවුල දියුණු ැතිකිරීම ජීවිත අවුල් කිරීමට උත්හකිරීම අපිේ මාජය දක්ඉට පුළුව. එවැනි අවස්ථාවක් ද ආගමානුකුළ ජීවිතය තුළින් කෙසේද ගැවෙන්නේ මන්තර බලිතවිල් පස්සේ නොගොස් එක කරදරලින් ගැලවෙන්නේ කෙසේදබ හොම වටන ප්‍රසනයක් යහන්නේ. අනවන කොඩිවීන බන්ධන ඔය බන්ධන කියනකට බන්දල දාලා කෞද බන්ධන්නේ. මුස් බඳ දන්නේ හරිද ඒ සමහර කර්මාණුරූප අය ගෙවල්ොලට අරක්ගත්තොත් එයාලගෙ තියෙන එක එක කර්මහින්ද එතන පාලුවෙන ගති විනාස වෙන ගති නැතුව නෙවේ. ඉති ඒවා දැනගත්තය සමහර ඉරිසි ආකාරයෝ මොකද කරන්න ඒවාගේ වැඩ කරනවා හැබැයි ඉස්සල්ල ටිකමතම අනවින කොඩිවිනේකට බන්ධනයකට කිසිීම දෙයක් කරන්න බෑ තමන් බලවන්තනම්. මටක සැයක් ඔයයි වගේ දේවල් කොමන් අදටත් කියවා පුළුවන්නම්. මේ ලංකාවේ ඉන්න ඕනම ප්‍රබල යන්තර ගුරුකම් මන්තර කරන්නට පුළුවන් කෙනෙකුට මට හූුණීමක් කරන්න කියන්න. මමය රිජ්ජුුවම මේ කියවා. හැබැයි වසවිස කතන්දර බෑ ඇඟට දෙනේ බෑ ඒන්න ොකදවාහද දෙෙන්ට පුළුවන්. ඒ ඒසා සරීරයත්ත එක තියෙන වැඩ වෙනත් දෙයක් කරන්නට පුළුවන්නන් හදිහෝ නියම් මගින් මන්තරක මගින් ජප කරලා මොනෝහරි කරලා පුළුවන් දෙයක් කරන්න. අන්න එම තමටබියෝ කරන්න උලංකමතිෙන් දෝන. තමන් නිවැරදිව ධර්මය පිහිටලා ඉන්නවානං. නිවැරදිව සිල්සමාදම් වෙලා ඉන්නවනං. නිවැරදි ජීවිතයක් ගත කරනවා වනං විශේසයෙන් ගුණවන්තනං අන්න අට උපකාරනව වනම් බෞද්ධර්මය තුළ පිහිටලා කටයුතු කරනවා වනං. අර අමනුස්සයින්ට කිට්ටුවෙන්ට බෑ. දැන්කේ අමනුස්සේ නතුව මතුරල පුළුවන් කියලා. මන්තරවල තියෙන්නේ යම් කිසි වාචික බලයක් තියෙනවා නමුත් බුද්ධමන්තරය ට වැඩිය න ඉතාම් බලවත් තමන් ගෙදර පිරිට්ටික කියනවනම් හරිද හැම්වලේම බුදු ගුණ සිහයේ තියෙනවනං ධර්මගුණ සිහය තියෙනවනම් මං අරිස්සල කිවවිදිට කටයුතු කරනවනම් එයට කිසිම කෙනෙපුට කිසිීම දෙයක් කරන්න බෑ. හ කරන්න බැරි තමන්තුළ ේලා මහ පුුණන්නේේ ක්තිය හින්දා. තිය ඒ ද එක්කටවත් මේ අනි පනිත් එක අපි හරිට ප්‍රශ්න ඇති කරගන්නවා. මේ වගේ දේවල් ඔොළිවෙේ තියන හින්දා නැති නිවන්දකින්නට තියෙන අස්ථාව තියන මේ මනුස ජවිතය විකාර ගන්නවා. පොඩ්ඩක් දෙසරයක් විත රසනීප වෙන කොටම මතක්වන්නේ කාවද. දොස්තර මහත්තයට වැඩි මතක් එන්නේ තර්හ කාරයාව. ඇ ආසන්නේ දරාකාරවන් වන යාලාතා මතක්කන්නේ මනො හරි කරලා අම්පරලා හ හරිර ඉතින් බෙත් ගන්ඩිස්සල යන්න කොහෙද අරතැංවලට ගිහාම ඒ ැංගොල ඉන්නේ කවුද හොන්ත කපට ටිකත් තම ඉන්න ද කටේ එන්නකම් බලා ගෙන්නේ අමාර වැටිච්චි නුසයකෙන් මානසික වැටිලා යන කෙනාව රවට්ටන්ට හර හරිම ලේසි ඉතින් මොකද කරන්නේ හොඳට හොඳයි තිබ්බටත් වැඩිය අමාරුව මැරලා ගේදේ මා විනාශසවෙලා ගේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව රන්ඩ් වෙන කිදකට නේද වෙන කිසිම දෙයක් මත රඳාබව තින්නේ නැතුව ජීවත්වෙන ව කියලා ශක්තියයක් උපදවාගෙන කටිුතු කරන්න. හරියට කරලා බලන්ඩ එක මාසයක් දෙකක් කොච්චර් වෙනස් වෙනවද කියලා ජීවිතේ. වැඩිව අන්න්නේමම් කරන්න කියන්නේ. දවසකට එක වතාව කොහරි තැනක තමන්ගේ නිවසේ හෝ තැන පිරිසිුදු කරගෙන නිවස පිරිසුතු කරලා තමන් පිරිසිුතු වෙලා කොයි වෙලා හරි. ඒට වෙලාවක් දිසාාවක් ඒ මොකක්වත් නෑ බුදු කලිම තියන් දිසාවක් එෙමනෑ මම අරකිීව තාත්තා බුදුගේ කැඩවා. කල්ලා වෙන පැත්තකට හැදවා කවුදෝ කියලා. ඉතින් ඒ මොකක්වත් නෑ හරියට නිවැරදිව සරණාගමනය සහ සිල් සමාදංවීම කරන්ඩ මං අනි වාර්යකොට ප්‍රාණගාතයෙන් වැලකෙනවා අදත්තාදාානයෙන් වැලකෙනවා ආ මවි්‍යචාරය මැලකෙනවා මසාවාදයෙන් සුරාමේරයෙන් අයින් වෙනවා කියලා දැඩී අධිෂ්ානයකින් සමාධන්වෙන්ට කැඩුනොත් මොකද කරන්න ඕන. නැවත සමාදංවෙෙන්ට. අන්න විදිට ැඩන කැඩන වාර්ය ගානය සසාමාදංවෙ වී පිසිදුවෙ පිරිසුද වී පිරිසිදුවම ඉන්ඩ. කැඩනවා තමයි තන්ගේ සිහය මදවෙනකට ැඩෙනවා. වීරය මදවෙනකොටැඩ. ැඩනකට නැවත සමාදන් වෙලා පිරිසිදදු වෙලා ජීවත්තඉට. ආංගේ පිරිසිතුව ජීවත් වෙන තාකල්. වල්ලට අමනස බලපෑම් බන්ධන කෝොඩිවන මොනවක්වත් නෑ හරි ඒක තමන්තුළ උපදින පුණ ශක්තිය මහිමේ ගිහි ජීවිතය ගෙවන අපි එම ජීවිතයද රැකගනිමින් මෙම දහම් මගද නිවනද අරමුණු කරගනිමින් ගවන් කරනවා. ඒද අපිට තියවන ගැටලුවලදී අපි අම්තරමකට හැීම් හැඟීම් බර වෙනවා ඒත් දහම්මගේ යාමසද හැගීම් රව කළ නොහැකි බව ස්වාමීන් වහන්සේලා උපදස්තෙන් ලබනවා අපට එේ හැගීම් බර නොවී දහමට ැබරු විය හැකි යයි සිතුනත් දරුවන්ටහා ස්වාමයාට එඒ බලාපොරොත්තු වන ආදරය කරනවා ලබාද යුතු බවයි හැඟීමයි මේ පැහදිලි කරන්නට කියලා කියරෙනවා ව. අපි තුළ උපදින සියලු හැඟීම්වලට කියනවා චේතනාවල් කියලා. මේ චේතනාවල් ප්‍රබලවෙන් ඒගැ ඒවා ලෝබ දේශමෝහ සහ අලෝභ අදදේශ අමෝහ කියල කොටස් දෙකකට බෙදෙනවා. එතකොට යම් කිසි දෙයක් ගැන අධික ලෝබයක් තමට ඇතිවන්නන්නේ නම් ඒක වැටන්නේ කුසල පැත්තර ද අකුසල් පැත්තරද අකුසල පැත්තට දේශයක්ත් එහෙම. හයත් මයි එතකොට අපි නිවසකින් අපි දරුවන්ට තියන ආදරය දරුවන්ට තියන බැඳීම කියන ඒවා පැහැදිලිවම කුසල්ද අකුසල්ද අකුසල්ල ඒවා. ඒ අකුසලය භයානක දෙයක්. ඒ අකුසලය තේරුමක් නැති දෙයක්. ඒ අපි දවන පුච්චන රිදවන දෙයක්. මේක තියාගෙන ජීවත්වී මෙ හදිසයේ මලතු. මේ වගේ අකුසල් තියෙන වෙලාවක සංසාර ජීවිතය මහා විනාශකාරී තැනකට වැටෙන්ඩ පුළුවන් ඒකද මේ ජීවිතය ඉන්න ගමන් අපි මොකද කර්ඩෝ නෑ ඇත්තතත්ත්ව තේරුම් ගණ්ඩු නෑ අපි ගොඩාක්ම බැඳීම්තියාගෙන ඉන්නේ සරීරවලටද ආදරයටද නද කෙනෙක් මට ආදරය කිය දැවුණු අපිත් ඒක අයින් කරන්නට ලෙසි කැමැත්ත නෑ ඕක තමයි ගොඩා කට්ටිට දින ප්‍රශ්නය එතකොට මේ බලන්ඩ මේකේ ඇත්ත තත්වේ හොයා ගණ්ඩෝ නැපි මේ අයග මෙහෙම හනවා. කාටහරි ආදරය කිරීමෙන් වැඩියෙන් හම්බෙලා තියෙන්නේ සතුටද වැඩියෙන් හම්බෙලා තියෙන්නේ දුක්ද මේ බලන්ඩ පුදුම කතාවන්න. මන්න එව මේ උත්තර දෙන්නේ මේ මේ උත්තරද. වැඩියෙන්ම මැරෙන්ට හදන්න ආදරටලු හැබයි ආදරෙන් වැඩිපු හම්ල තින්නේ ත් ඔය චුට්ටවත් අපි දැනෙන්නේ ඇඩුම ගාන ඒකෙන් අපිට අපි තේරෙන්නේ නෑ අපිට අපි තේරෙන්නේ නෑ ඉතින් ඒක හින්දා අපි බලාග්ඩෝ නෑ අපි බලාගණ්ඩෝ නෑ මොකත්ත මේ දරයක කියන්නේ මොකක්දේ තොත්තේරෙනවා. වැඩියෙන් රිදන එකක් ඇයි අපිට හිදෙන්නේ. ඇයි අපට ආදරය කරනකට රිහිදන්නේ. නැකයි බැඳීම හිද රිදිෙන්නේ. රිදිච්චලාවාගන්ට මං බලාපොරොත්තුනද වෙනස් වෙලා අන්න ධර්තමය හිදන්නේ. පවිදධහනෙ කියලොන් අදහිතනවා අප මං හිතපු විදිහනේ අපයකික් වෙනං කොහොමද වා. හැබැයි එපාවෙලා වගේ ඉන්නවා ඉන්නකට ආය අපේ නෑ හොඳයි නන්නම් මටයි ගරදුනේගලා ආයහිතනවා. ආය පහුවෙන්දට ආය පල්ලෙ හැටවැටවා. නේද මම එක ප්‍රශ්නයක් අහන්න ඇත්තන්ගේ. කවුරහරි එක් කෙනෙක් හර මෙතන ඉන්නවද. එක්ක කනෙක් හර ඉන්නවද. මම අහවලාව අපි අම්මව, තාත්තාව සහෝදරාව, ස්වාමියාව, ඥාතිාව කවුරුහරි කෙනෙක්ව. හරියටම තේරුම් අරගෙන ඉන්නේ කියල කියන්නට පුළන් කවරු හරන්න නොද. මං මගේ ස්වාමියාව හරිට තේරුම් අරගිවෙරයි දැ. මං මගේ භාරාව හරියටම තේරුම් අරගවෙරයි දැන්. එහෙම කියට පුළන් කෙනෙක්කින් නොද. තාම බෑ! දැන් කොච්චර කල්ද. තාම බෑ. න්නේ නෑ ඇයිඒ අ කටුසු කතාව තමයි. මොකද තේරුම් ගන්ඩ යන්නකට ඒ පැත්ත වෙනස් වෙනවා. අන්න අපි ඇතිකරගන්න බැඳීම් හරියට නිකං අන්දයාවාගේ. දැම්මම් අන්දයි කර තැන්ටක මං මේේයාත මෙහෙම මට ොටෝම මේසයක් වෙන්ට ඇති පුටුවක් වෙන්ට ඇති හෙමයි. හරියට පේන්නේ ඒවගේ පින්නත්නී හ පැත් ඉන්නෙනගේ ආදරය නත් ඒවිදිහත නැද්ද. මට ගොඩක් ආදරෙයි වගේ මට පේන්නේ ආපු නෑනෑ ආදරේ නපුරුයි නෑනෑ ආදරේ තමයි කෝච්චරද්ද මෙච්චරද්ද මෙලෝ දෙයක් දන්නන පේන තේරෙන්න එවනට අපි කියනවා අර පැත්ත හො දයි කිය. එතකට අපි අන්දුව වගේ ජීවත්වති නොද නැද්ද එහනම්? ඔන්නක තේරුම් අරගන්නකොට ආදරයට තියෙන බැඳීම අඩුවෙනවා. ඒක තේරුම් අරගන්න ජීවත් වෙනවා. ඊීඟට අවුරුදු පහේද හිටිය දරවා අවුරුදු දහය වෙනකොට හිටිය විදිහට දින්නේ. එයාගේ සරීරය අවු දය තිගේ හැපි හැපි හුරතලින් හිටිය ලමයා දැලි ැවල්ල වෙල්ලා දැ විසක් විතර වෙලා. දැන් කලින් තිබප සරීර හුර තල්ගතය නෑ ආදරය නෑ හිතත්ව වෙනස් සෙලා කයත්ව වෙනස් සෙලා ඒක නවත්තන් පුළුවොන්ද වෙලාවකට කියන අ දෙමාපියන්ගින් හනු මොනෝද පිට කරේ මෙච්චර කරපුොයගින් හනු මොනුවද කති ඒ අහන්ඩති නිටකට වැඩදි නැද්ද වැඩි ඉති මට ඕන හැටියට නවත්තන්ට පවත්තට බැරි දෙයක් එක් මං බැඳල ඉඳන වැඩා එන්නේ එක දැනගෙන ජීවත්වෙන ඒ දැනගෙන අන්න විදර්සනාවෙන් වෙන්නේ එක හරි විදර්සනාව ගිහිජී විතට බාධාවක් ඇති කරන්නේ නැහැ. අපි ආදරය නෙවෙයි කරණ්ඩඕනෑ අපි මෛත්‍රයයි වඩන් ඩෝනෑ. මෛත්‍රය වඩන කෙනෙක්ු ලෝකෙටම එක වගේ ආදරයක් තියන කෙනෙ. දරුවෙක් අම්මෙකුට තියෙන ආදරය හා සමානම ලෝකෙටම එහෙම සංකල්පයක් එක ප්‍රායෝගි කරට න එක පුරදු පුුණු කර් ුව. පපුරදු කරනත්තන් එතට පත්තට ලන්කක් ඇතේ නෑ. තින් අපේ හිතේ තියන මේ කුසලේ වර්ධනය කරගන්නකොට ගෙදර තමන්ගේ ඉන්න අඇත් එෙක්ක අපි විලාකට රාන්ඩුවෙනවා. තමන් ගොඩාකාදර කරන දරුවත් එක්ක ස්වාමියත් එක්ක දෙමමාවපියොත් එක්ක පව රන්ඩුව ොන දෙදලාට. ආය පස්සෙ හොඳ වෙනවා අය කරලා. හැබැයි ධර්මය තමන්ගේ පැත්තට එකතු කරගත්තතු අන්න එහ පැත් ඉන්න අතෙක ර්ඩුවෙන්න්න. ඒටිය ැවලේම හිතන්නේෙක හොද. අපේ අම්ම දැම් පුදුමාදරයක් අපි නොවන මහතය දැම්ට පුදුමාදරයක් තියෙන්නේ වචනකින්වත් බයින්නේ. වෙන ද වගේ රවන්නෙත් නෑ නපුර වැඩ කරන්නෙත්න ඒ අය හිතන්නේ ධර්මය අවබෝධ කරන කෙනෙක් නම් අනිත් අය හිතන්නේ මොකක් කියද. වෙන දටත් වැඩිය පුදුවිදිහට ආදරය කියර හිතන්න හැබැයි මේ කස්සේ හෙම එකක් නෑ යුතුකාං එකක්වත් මග හැරෙන්නේ නෑ. එකම වෙනසයි තමන් ජීවත්වෙනවා තනියම තැවන්නේ පිච්චෙන්න්නේ දැවන්නේ නෑ දැවෙන්නේ පිච්චෙන්න්නේ තැෙන නැතු තු ක්ොම කර ජීවත්වෙන් පුලන් පවුලල් ට ො ගඩුවත්දැ මෙයා පවලෙෙන්න්නට හොයා ගන්ඩුවත් ද මේයාගේ බැඳීමක් නෑ කියලා. මේක මන යන් ධර්මික ගාගනකොට අපිටයි ිස්සවා වගේ විකාරගෙන ඉල්ල ඒ ලොකුවට ගන්නවා අරගෙන රූපවාහින දිහා බලන්න ඇගෙදර කාත්තෙක්කොතොටි කතා කරන්නේ බිම බලාගෙනන්නවා ආපු මේකට්ටිය කවදා හැදයිද කියලාර නැති ඒකටියයෝ පල්ලෙ හටදානවා. හරිත රූපවාහිනය වහද. නැවහනි වේ කලින් හොඳට බැලවා දැන්ඒකත් එ ගැටෙන්ට පටන් අරා. නින්දා කරනවා පිළිකුල් කරන සමහර නිර්මාන් වෙනවා. නිර්මාන්ශවෙලා මොකද කරන්නේ මස්කානයට බයිනවා දේශේ හදාගෙන. මල්ට දම් මසක ගැට්ලා. ඒදා නිදහස් ජීවිතයකටන්ට පුළුවන්කමති එන්ඩු නැපිට. ධර්මය අවබෝධය කරනවා කියන්නේ ඇලීම් ගැටීම් දෙකම නැති කරගන්න එක. එතකොට තමන්ගේ නිවසේ තමන්ට ඉතාම සහනෙන් ඕනෑම තත්ත්වයක් අඇටතේ ජීවත්තට පුලුවන්කමක් ලැබෙනවා අන්න එතකොට කිසිම ප්‍රශ්නයක් . ඉ නිවසේ ඉන්න අයට ධර්ම අබෝධ කරගන්නට බැරි නෑ හැඟීම් ප්‍රබල වෙන එක අකුසලේ ලක්ෂණයක් විදර්ශනාව. දකම ි ටි ටිටිකර දරේගේ දේවල් ගැන විදර්ශනාව ඇතිකරත්වොත් තමන්ට පුළුවන් එක ගැන උපේක්ෂාව හිත ප හිටවාගෙන වෙනස්කන් වෙන බලන්ට අනිත්‍ය සංඥාව යම්කිසි විදියකින් වර්ධන කරලලා තිනවනම් කුරු හරි. අන්න ඒ තැනැත්තාට ඇඩයිද ඇඩන හ පිස්සු ගති අපේ සම්පූර්ණි අයි වෙන ඇතකට. යන්තම් වජනයයක් එහෙම වෙනකරට මොද කරන්නේ. අඩනවා නේද? න්තන් වචන පිහිතන් න ං හරි බොලදයි මංහරි ඒ හරි අඩම්බරින් ෙන මංහරි බොල යි මට පොත් තන් ඇඩනවා කියලා නෑඒ එක අඩම්බරෙන් ඒ මහා ලැජ්ජාවක්. බුදු කෙනෙක් පලවෙච් කාලක මච්චර ධර්මයක් තියෙන කාලක අඩු සිතත් තිවද නේද අපි ඔක්කොම් පට්ලගෙන ඉන්නේ මං හැමදාම කියන්නේ කවුහරි මැරි ගෙදර දැන් ඇඩෙනවා. ඇඩෙන්නේ ඇයි කොහෙට දුක්ක ඇවිලා තියන්නේ. කකුලේ තුවාලයක් ඇල්ලා. අ මොුවකිකි දඩන්නේ මගේ තුවාලෙරි දෙෙනවා බෙහෙ තක්කර ගණ්ඩෝනේ කවරහ ද ක් අන්ටෙක ෙට්ික්ත්දා ගඩටික තුවාල තින ැ කිි දන්නේ නේද. දැන් කවුරහරි මැරිලා දැන් කොහෙ දරි දෙන්නේ හිත එන තුවාල වෙලා තින්න කොහෙද හිත එෙන අඩන්්ඩෝඕනු කොමද හරිදින්න අඩ්ඩඕනු කොමද මගේ හිතරි දෙනවා මේක වෙනස්කරන්ට බැයිද මේක ෙත කරට පුුවන් කෙනෙක් නැද හිරි දෙනෙ කෙනවත්තක න්ඩ න කිෙතමයි අඩ්ඩ ඕන අඩන්ඩෙ මනවා කියලද. ඇහ අරඩ කතා කරන්ඩ හිනා වෙනස් කරන්ට බැරිදේ වෙනස් කරන්ට අඩන වෙනස් කරන් පුළුවන්දේ වෙනස් කරගන්න පිස්සූද නැද්ද. හොඳටම බල ගමේ පත්ේ මළකරල්කි ප කෙන්න්නක් බලන්න. ආං ඒ තමයි අපිට තේරෙන් ඇතිකම. විදර්ශකයාට තේරෙනවා සියලු වැරැද්ද තියෙන්නේ තමන්ගේ සිතේ එහ පැති මල මිනිනෙවේ. ආං එයා නං අඩන්න යන්නහෙම කෑගහල ඇඩුව නැතත් මේක තමයි මේක වෙනස් කර්ඩෝඕනෑ මේක රිදෙන් ඇති විදිහට වෙන කරඩ ඕ අනිත් අඇගේ රහා වචන ඉදිරිය රහයන්න ඇති දිහට වෙනස් කර් ඕන.ඇ කවරන මුුණහරිකිල පි රහගකිලලාිියාමාරුවෙන්ඉන්න. ග හලා හවල්ද කිිව හින්දීමම තරගේ කියලා මේක රද්ද. ඊීළඟට සමහර හරිීට තමන්ගේ ජීවිතයට තමන්ගේ ජීවිතයට මේ මොනවද සාහප කරගන්නවා. මටමමයි වෙන්නේ මංවගේ කාලකණ්ඩියෙක් නෑ මං වගේ නෑ නෙද මට මේ වගේ මහත්තෙක් කම්බුනා මේ හහින්ද ම යොකො ටම මේගේ නෙක් හම්බුනා යහිද තම යොකො මට මේගේ දෙමවපිය හම්බුුණ යාලහිදතමට මේගේ මහ කාලකන්නේ දරු හම්බුනා යකහින්ද තමයි මේ ඔක්කොම මං කොහොම ඉන්ඩෝන කනෙද්ද කියලා ඔය අනුන්ට බයිනවා අනුන්ට දෙස්දවල් තියෙනවා කියලා බැනගන්න කාටද. ඇයි තමන්ටම කිවේ. ඒ සියලුදේ වනේ තමන්ගේ පෙර ඔගේ මතේ කම්බෙන්් ඔයව නක කම්බෙන්ඩ ඔයගේ දරුහම්බෙන්ඩ් ඔයවගේ දෙම ඔපය හම්බෙන්ඩ් ඔය වගේ ගෙදරක් කම්බෙන්ඩ් ඔයගේ සීරයක් හම්බෙන්ඩ් ඔකොටෝම හේතුව කාෙවරද. ඔ මගේම වැඩ දැන්හෙන මං මේ බයින්න කාටද. මටමයි බයින්නේ. අර මොකක්දොය කරාගන්නන්නේ මූන හොදනෑ මූනත් එක්ක දරහ වෙලා නහය කපාගත්ත වගේ හෙට තමන්ටම බැනගන්නවා. තමන්ම විනාශෙන්ට කටයුතු කරගන්නවා නෑ. එනම් මේ වගේ දේවල් මට ලැබෙන්නේ මේ රිදෙන දේවල් අමාරුදේවල් දරන්ට අමාරුදේවල් ඔක්කොම ලැබෙන්නේ පෙරකරපු. ර්මයන්නුව එහෙනම් මන් දැම්මකත කරන්නට ඕන්න දැන් බොහෝ පිං කරගණ්ඩෝනේ නේද බයින කෙනට බයින්්ඩ ගියෝතුන් නර්ක වැඩ කරන කෙනට නරක වැඩ කරන්නඩ ගියවතුන් මන් තවත් තමාරවේ එහෙ නහය කාගන්නතු හොඳ වැඩහ නේද මනත් එක්ක තියෙන අමනනාාවකමයින් කරගන්න එකයි. ඒ වගේ තමන් අප අපේ ජීවිත ගැෙන නිවැර්දි්‍යාවබෝධයක් ඇති කරගන්නකට අපිට ගිහි ජීවිතයතාම සාර්ථකව ක්සාහගතව කයුතු කරන්න ුළ බදුරජාන්සගේ ධර්මය තරම් අපේ මානසිකත්වය සකස් කරන්නට කතා කරපු ධර්මයක් තවත් නැ බුදුරජාන්වන්සගේ ධර්මය තරම් අපේ මානසිකත්වය සකස් කරට කතාකරපු ධර්මය තවත් ෑ ඒකන්ද අපි හිත සකස් කරගෙන සැනසෙන ධර්මය අපිට ැවිිල තියන්නේ ඒක ගවේචනය කරන්න පුද පූජාවන් විතරක් කරනදල හගන්න සැබ ෞද්ධයක ර කීපයකින් අවිද්‍යා ප්‍රාණ කල යුතු මිත්‍යා ෘෂ්ටය ප්‍රණය ක යුතුද කිය කියවා සම්ය දෘෂ්ටිකයක ියේතුද කියලා. ආකාර කීපයක් කියල නැතු අපි මෙහෙමහිතමු එකදැනක සඳහන් කරලා තියෙනවා මහා චත්තාාරක සූත්‍රයේදී යම්කිසි කෙනෙකුම් මිත්‍යා දෘෂ්ටියය මිත්‍ය දෘෂ්ටියය විදිහයට දන්නවද. සම්ය දෘෂ්ටියය සම්මය දෘෂ්ටිය දිහයට දන්නමද එපමණකින් ඒ තැනැත්තා. සම්මා දිිට්ික වවා කියලා. යම්කිසි කෙනෙකු මිත්‍යයාප් මිත්‍යා සංකප් විදිහයට දන්නවද. සම්මා සංකප්ප සම්මා සංකප් විදිහයට දන්නවද. එපමණකින් ඒ තැනැත්තා මිත්‍යයා සම්මා දිට්ටික වෙනවා කියලා. යමයක මිත්‍යාවාචා මිත්‍යවාචා විදිහට දන්නවාද. ඔය විදියට මිත්‍යයාකම්මන්ත මිථ්‍ය ආජීව යකුටුව ොහම ති යා සම්මාධදිට්ටික වෙනවා කිය. අද මේ සම්මාදිිට්ටි කියන්නේ කිය කල්පනා කරමු මං ීකටිස්සල මෙයාගෙන හන්නම් අපි සම්මාධිට්ටිකද අපි මිති්‍යාදෘෂ්ටිකද නෑ මේ සම්මාධිට්ටිකද හරි අය තමයි දෙකටම නැති අයත්තින්න දාගේ දෙකටම නැති අය තමයි හරි යමෙක් සම්මාධිට්ටිකයි කියනවනගේ සෝවාන් පස් පුද්ගලෙක් සෝවාන් පලස්ථභාවයට මෙහා විටක සම්මාධිට්ටියි විට මිත්‍ය අදෘෂ්ටිකයි. විට සම්මාධිට්ටියි විටක මිත්‍ය අදෘෂ්ටිකයි. හරි . දැම්බම් මේක මෙහෙම අහන්නම් අපිටොක තෝරගණන්න පුුවන් අපූරුවට අපේ තත්ත්ේ. දුසරිතයෙහි සුචරිතයහි විපාක ඇත කියන එක සම්මාධිට්ටික අදහ සද මත්‍යාදුෂ්ටික අදහස්ත. සම්මාධිට්ටිකයි. නේද කරන 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 කියන දේවල්වල විපාග තියෙන එගැනි වැරදි කරණයට විපාග තියෙනවා. දුසිරිත් කරනට විපාක නෑකිවොත් ඒ සම්මාධිට්ටිකද මිත්‍යාදුෘෂ්ටිකද. අපේ තාතර කවර ඇල්ලා හැන්දැව ගැහවා. නිකම්ම නිරපරාදේ. රඩුවටය නැතව හිිලා පොලිසි පැමිණිල්ලද්දා නඩුවත් දැම්ම. දැම් විනිශ්්‍ය කාරතුමා මොකද කරේ නඩුව කතා කරලා දඩුවමත් දුන්නා. දැන් මට සතුරුද නැද්ද සතුරුතු නැද්ද සතුට ඇයි සතුටු වැරැද්ද කරපු කෙනාට විනිශ්‍යකාරතු දඩුවමත් දුන්න නැත්තා. මට දුකායි. ඇයි දුක වැරදිකරපු කෙනාට දඩුවන් නෑ වැරදිකරපු කෙනාට දඩුවන් නෑ මන් දුකෙන් ඉන්නන්නේ ඇයි දැම්ම වැරදිකරපු කෙනාට දඩුවන් ලැබෙන්නේ නෑ එහම පුළුවන්ද වැරදි කරපුයට දඩුවන් දෙ නැත ොටලුවන්ද ගලවන් කියෙන. එනම් වැරදි කරපු කෙනාට දඩුවන් නෑ කියන අදහසේ මං ඉන්නද නැද්ද ඒ වගේ වෙලාවක. ඒගේලාගින් නොදන ැයි අරරි විනිශ් කාරතුමා දඩුමත් දුන්න කියෙන න්ඳදුගෙන්නේ ඇයි වැරදිකරපු කෙනට දඩුවන්නේ වැරදිගැන්නේ දුසරිත් එ දුසරිතයෙහි විපාක නෑගනකම මේ වැරදි කරප ක දුවන්නේ මන් දන්නවනම් ං උසාවිගානය අන්්ඩ ඕනද ඇ මිනිස් වැරදි කරපු හම ආයිසරයක් කරයි කර මවත්තන්ට මංගේයා දුවම දෙඩ ඕන ජීවිතේ නමුතේට මන්දුවන්දෙන් ඕන එයාලට වැෑ විපාක තියෙනවා කියලා දන්න ඕනන් තමන්ට ගැටුුව සමහර වෙලාවට එහෙම අදහසින් අපි ඉන්නවා සමහර වෙලාවට තරහ ගිහා මෙහෙම මෙහෙම අදහසා ේ වෙන එකක් මං කියන්නකු අපේ තිය අපේ තියන තරම අපේ තින කුසල් අපි දන්න ඇති හැට තරුම්ගට තුලන් අප අත් කැඩේවා කකුල් කැඩේවා බෙල්ල කැඩේවා ගල පාර්ථ කල හැමතියනවා සි ප්‍රාථනා කලති නොදන්න හම අත්කඩනෙ ොහොඳයි කකුල් කැඩනෙ හොදයිඉ කිය ප්‍රාත්න කලති නොද නෑම කියලකෙන්ව බලමු කවුරුහරි කෙනෙක් ඉන්නවා ඉස්සල්ල වගේ අපේ තාතර බැනල නව හැදේ. කිසිීම වැදක් නොකරු අපේ තාතර බැනල යනවා මොක කරියෙකට බැල්ලනවා. උදේම ආරංචි වෙනවා එය බයිි කලෙෙන් වෙල අක් ඇඩලලා කිය මොකද කියන්නේ මොකද කියන්නේ හොඟක් වෙලාවට කියන්න මොකක්ද එකා තක් නෙවෙයි අනිත් අතත් කැඩෙන්ඩයි තිබුණ ගෙෙන ම් මොකද කරල ඉන් පාථනාව අත් කැඩේවාගෙන ප්‍රාර්ථනාකර. තේරෙනවද අපේ අකුසල් අපි දන්නේ දන්නේ නෑ නේද? අපේ දෘෂ්ටි අපි දන්නේ දන්නේ නෑ. ආගේ දන්නේ නැතුව කුසල් අකුසල් හඳනාගන් බැරුව අපි අපේ ජීවිතය කත කරන්නේ. ඉතින් ඒක හින්දා. අන්න ඒ දේවල් හඳුනාගෙන ඒදේවල් හඳුනාගෙන කටයුතු කිරීම තමයි ගොඩක්ම මටින්නේ ඒක හින්දා. නිවැරදි දෘෂ්ටියකට පැමිණිලා වාසයර කුසල් අකුසල් දැන ගැනීම සඳහා ධර්මස්ශ්‍රවණය කර්ඩ නෑ. න ත්‍ර ශ්‍රක රන්ඩ න අහගන්න ධර්මය හොඳට ධාරණය කරණ්ඩෝනෑ ධාර්ණය කරගත්ත ධර්මය හොඳට පෙළගස්ස ගණ්ඩෝනෑ ඒ මනසිං දකිින් ඩෝනෑ මනසින් දකිනකට තම අරදෘෂ්ටිය නිවැරදි භාවයට පත්වය. ඉති ඒක හින්දා හැම වෙලේම තමන්ගේ දැක්ම නිවැරදි කර ගැනීමේ වෙහෙස බෞද්ධයක ඉන්ඩෝනෑ. බෞද්ධය කලා කියැනෙේ පුද පූජාවිතරක් කරන කෙනෙක්නේ පුද පූජයපා කියය නෑම මුත් පුද පාජ විතරක් ඇතිට. පුද පජා විතරක් කර ඇති වැඩක්නේ. පුද පූජාවල් සිද්ධ වෙන්නේ තමන්ට සහනයක් දැන්නකොටයි. ධර්මය තුළින් තමන්ට සහනයක් දැනෙනකොට අනේ මගේ බුදුරජාණන් වහන්සේට මට මොනවාදුන්නත් මදී. මං මේ ගන්න ආහාරේ අග්‍රකොට සමම් බුදුරජාන් වහන්සේට පූජා කරනවා පජවා මොකද මට පූජා කොරගන්න බෑ. මන්දන්නමට පූජා කරගන්නට බෑ එකහින්ද පජ වේවා කියල ප්‍රාර්ථනා කරනවා. මේ සීරයේ පොල ගහල වැන්දත් මට මදී වගේ හැඟිීමක් ඇතිවෙන්ටෝනය හරිද එහෙම ඇතිවෙන්නේ ධර්මය තුළින් තමන්ට යම් කිසි සහනයක් ලැබෙන ප්‍රමාණයෙන් එහෙම නැතුව මොකද කරන්නේ ඔහහි යන්නං වාල යනවා පූජාපූජා පූ ජාපූජාගිල බුදුහාමුදුරු මල්ලිල්ුවද? අපි කාට හරි මොනොහරි දෙනව නම් ඉල්ල බද අද්‍යනයකද හොඳ ඉල්ලන්න නැද දනක හොඳ ඉල්න්න දනෙ ොයි බුදහාදුර මල්ලිල්ුවද පහන් ඉල්ුවද හඳුම්කූරු කෑම ජාති අඩුම ගන වතුරපොදක්වත් ඉල්වේ ඉල්ලපු එක දෙයක් තිබා. ප්‍රතිපත්තිය රකිට කුසල් වටන්ඩ කියලා පරිනිර්වාණ මංචකයේ ඉදම් පවල්ලමකක්ද අප්‍රමාදීව කුසලේ රැර්ඩ ගුසලේ රැස් කර ගණ්ඩ කියලා. එන බුදුජාණ වහන්සේ වෙනුවෙන් අපේ කරන්තයෙන් ලොකුම පූජාව ප්‍රතිපත්තියයි. ආගේ ප්‍රතිපත්ති අතට අරගෙන බාගයෝවතුන් වහන්ස වහන්සේ බලාපොත්තු ච්චාකාරේ ප්‍රතිපත්ති කරු කෙනෙක් බාට පත්වෙලම ජීවත්වනවා කියලා බුදුරජාන් වන්ේ ගීදිරිීයට අන්ඩ පිටළගමති න. ආන්ගේ අනකොට මල්ටික කරග අයරකමන්න ඇති. අන්න එහෙම යන ගමන් පහන පත්තු කරාට කමක්නේ හැබැයි එහෙම අන්්ඩෝනේ. එහෙම නැතු වැඩ ඉ මොකක්ද ප්‍රතිපත්තිය කෙනෙක් පි හොඳට තේරුම් ගන්න එකක වටින. රත්්‍ර පිරිදේශනා දැමීම ගැන අදහස් කියයන්ට ඉති බොහම හොදයි නේ අපට වනදේවස්ශ්‍රවනය වෙනවට වැඩිය වෙනස් කෙස්පතින ්‍රවණයවට වැඩිය පිරිතක්ශ්‍රවණය වෙන ොහොද හැබෙල පිරිතක්ෂවණය වෙනකොට අපිට කෙස් නපතිටන හැබයි තිම ආය මතක් කරන්නේ. ධර්මස්්‍රවනය සජජායනය හැම එකක්ම නිර්වාණ දොරට. පිරිත්වොර තියෙන මකක්ද ඇහෙනකොට අපිට දැඩී හැගීමක් ඇතිෙන්න්න ඕ. කර ඥානකරණ උපසමාය සම්බෝධහාය නිබ්බානාය සංවත්තති කියලා ඇහෙනකොට මේ ආර්යෂ්ටයක මාර්ගය නුව නැස ඇති කරන මාර්ගය කියලා හැඟීමක් උපදදිින්ටවනට හයික දැගෙන තින්දන නද නාදිවාසේතිී පජහති විනෝදේතිී භ්‍යන්තිකරෝති අනභාවන් ගමේ කියලා පිරිතේ එහනකොට හරිද අපට තේරෙන්ඩෝනෑ මේ මයි ඉද්‍රිය සංවරය ගැන මේ තමයි ප්‍රහාණ සංඥාව ගැන්න බදුරජණන් වහන්සේ. දේශනාකර පුදේ මේ කොච්චර ගැඹෘති අත්ද සංසාර ජීවිතය කොච්චර කලාතුරකින්ද මේ කන්දකට මේේ වගේ ධර්මයක් ඇහෙන්නේ. සතර කොච්ච පින්කරල යන්ටනොද මේ ධර්මය ඇහෙන්න්ඩ. මේක තියෙන්නේ සම්පූර්ණය අපේ ජීවිතය හාත් පසින්ම ආරක්ෂා කරගන්න මනස ආරක්ෂ කරගන්න ක්‍රමවේදය නේද කළ ඇතුලාන්ත සසාධකාරයක් පිරිතත්වය අපිට එන්ඩෝනෑ. මේක හෙමනෙවෙයි. ඔහේ මහා සද දෙෙෙන් හොහේ දාලාතියනවා කිීම හැකිමක් නෑ වෙනත් කෙස් උපදවා ගැනීමින් කටයුතු කරන ඒ තිවට දැම්මොක දෑ වෙලා තියන. බුදුරජාණන් වහන්සේෝ ගායකයෙක් කරලා. ඒ මොකද. අමරදේව මහත්ත නේද හොඳ හොදේව කිවා. තමරදේ මත හොදේව කිව කිවද නද මොහිදින් බෙක් මහත් හොඳදව කිවා. නේද රාගයක් ඇව ලාට මොද කරන්න කිව. එතකොටම පවසට කිව බුද්ධ සසරණං ගච්ාමි කියලා. ලොකු දර් ලොකු මනිසාරයකින් ඉඩ කියම කියන්න. නමුත් අපට එක වටිනෝල්. මොහිදින් බෙක් කියනවා නේද ඔබඒ රාගසිත ඇවිස්සෙන වෙලාවට ඔබගේ ර රාගසිත වැඩිවෙන වෙලාට බුද්ධන්සරණං ගච්චාමි කියලා කියන්න දම්මං සරන්නං ගච්චාමි කියලා කියන්න. නමුත් ඒ ඒ වචනටිකේ වටිනාකමමිට නෑ ඇයි? ඒ පිටිපස්සෙන් තබ්බලා සද්දෙකුයි වයිලින් සද් දෙෙකුයි නේද එක ඒ සංගීත සද එනවා ඒක හින්දා අපිටයකි වටනාගම ඇත්තේ නැමොකද යා ඒක කියලා තියෙන්නේ රාග ඇවිස්සෙන ක්‍රමයකට මේ කියලතියන්න නේද ඇලන ක්‍රමයකට කියලාතියෙන් දැම පාපෙකට දායක වෙලාඉන්නවා. දම්මජපාතු සූත්‍රය කියලා කියන්නේ මගද. ුදුරජාණන් වහන්සේ ලෝකයට ඉස්සෙල්ලා හම දශනා කරපු ධර්මය. මෙන්න මේ ධර්මය දැන් අපේෙවල්ලොට එනවා බජන්තාලට බුද්ධන්සාරනං කර නද මගේ කෙල ද නැති විදිරම කිව පොඩ්ඩ එතකට තේරම්ගන්නන්නේ මොගදම කියන්න කියලා ඒකත් එ එක යටටි ගන්න නවාද සංගීතනාදය නේද පිසූද නැත්ද පිටිටික න. ඒකෙ මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනවයි මොහිදින් බෙ කිය පෙව්වයි එකක් වෙන අන්තිම තාටියක් අල්ගිහා. ඕෝක තවත් සංගීත නාදකට ය විතින් මේවා පල්ල හාර දාලා පිරිත පල්ල හාර දාලා පිරිතේ සොරයයක්ත්තියන දේශන කරට තුලන් ඒ ක්කොම පැත්තක ලා පිට කැමති කැමති දරීමක් නැති හා ප්‍රතික්ෂප කරඩුව මේ මොන ධජනාවත්ද කියලයින් කර්ඩ ඕනේ. දන්නයට කිය ඕනේ නිවැරදි ධර්මය රැකගැනීමට පළග හෙන්ටඩ ඕන. හානිවෙන්න දේවල් අයින්කරගඩ පුරුදුවෙඩ ඕනේ. මේමට උඩ ගෙඩි දෙට හොඳනෑ. ඉතින් නිවසේ පිරිත් රාත්‍රයේදී ඕනෑම් වෙලාවක තමන් ඇත්තරම නිකං දාලාතියනවට වැඩිය වඩාම හොඳමකක්ද ශ්‍රවණය කරන එකයි. අවුරුදු ගානක් නිකන් දාලතියනොට වැඩිය එක මහොතක් අර්ථයෙන් ශ්‍රවණය කරනවා නං අන්න ඒක බොෝම? ආම වටනයිඉතින් ඇත්ත ඕක කරන්න දෙයක් නැ ඇත තත්ත්ය ඕ. මාගේ සෞදරයා මියගොස් තුන් මාසයක් ගත්ත වුණ ට පසේ ඇතිවෙච්ච දෙයක් සම්බන්ධව. මම දින දොළහක භාවනාවකට සම්බන්ධ අවස්ථාවක උදේ දහය ඇතිහට පමණ විවේක අවස්ථාවේ මම, හ සාලාාවට ඇතුළුව නවස්ථාවේ සිිල් සමාදංග වූ පාසක මහත්මයින් අතරේ කු පාසක මහත්මය අතර මාගේ සහෝදරයාගේ රුව දැකීමට හැකිවිය. මම නැවත දෙනෙක් පිසතා බැලවෙීම. ඒ අවස්ථාවේ මගේ සහෝදරයාගේ රුව දැකීමට හැකිවිය. මාදිහා බලාගෙන ඉන්නවා දකඉන්ට පුළුවන්ගුණා. මම නැවත එම සාලාවෙන් ඇතුළුව ලඟටයාමට අදහස් කර එම තැනට ගේීම එ මගේ සහදරයා දැම නො හැවිය ටඒ සහදරයාගේ රුවදකිීමට හැකිවිය. දස්සල් සමාධංව දින පහක් වව අවස්ථාවක සිද්ධ වුණේ ඇයි මේ ගැන පහදා දෙන්න කියකිනවා.. එක මං හොදටම දන්න ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාම වස ගිහිව ඉඳලා පැවිදි වනාට පස්සේ. ඒ ස්වාමින්න් වහන්සේගේ සහෝදරයක සතියකට දවස් දෙකක්වා දකිනවා. මේ ස්වාමන් වහන්ේ ගිහි ඇඳුමෙන් සැරසිලා ඉන්නවා. සුදු ඇඳමෙන් හැබයි. හරි සුදු ඇඳින් මෙෙන් සැරසිලා ඉන්නවා දකිනවා බැරිවෙලාවාකත් මඟිට පසකව මැරුණ නං හිෙම. මැරුණට පස්ස දක්ක අනන්ගේම සුදු ඇඳමෙන් සැරසිලා ඉන්නවා මොනවා කරයිද මොනවා කියයිද කියලා. මෙමයි අපේ හිත්වලට බොහෝ වසයෙන් බලපාන දේවල්. අපි භහාවනා කරපු පමණින් එක වෙන්නේ ඒ ඒවා අයිවෙන්නේ නෑ. බෝවිට අපේ චිත්ත අභ්‍යන්තර ගතව මේවා නැවත නැවත නැත නැත නැවතනැතු කැමැත්තත් තියනෝ දකමේ කැත්තක් ඇසීම කමිත්තා. චිත්ත ඒකාගෘතාවයක් වැඩිච්ච වෙලාවක අපිට එතන ඉන්න කෙනෙක්ගේ රූපයක් හෝ වෙන නහෙම නැත්තං අපේ ඇහැදිරයේ පේනවාවාගේ අපි කැමති රූප දකිට හැකියාවත් දකිනවාවාගේ අම්කිසි මායාකාරයේ සුරූපයක් ඇතිවෙන්ට තින ඉඩකඩා තියෙනවා. එබට ඕනෑ තරම් පුුවන් එම වෙලාත් තියෙනවා අනික දැනටනත් අපට පේන සමහර දෙේවල්ල මයාකාරී ගති තියෙනවා එකකදක් ලෑස් තුනා කටියයක් එක පැත්තකිදම් මම් බනකිනකොට පිටි පසසිෙන් රස්වල හරිද ඊනකට දැංව අතන රැස්සි හිනාත රැසිදකැරයක් මුළුවල ලංකායම් බුදුරස්සි විදෙනවාගිලාලර නෙද චීවරේ කොන බලාගෙන නොකොට ඕන එකක්ක එක වෙනවා. ඒවගේ අප ස් පැන්දු ඕන තරන් තියවා අපි අත්තර මක දැකීමු අමනුස්සවේසයදල පෙන හිටියකිර ඇතටු හරිද අපි මොකද කරඩුවන. අපිට කළ හැකි එකමදේ මොකක්ද. අපිට කලෙදේ කරනම බැහර කරඩ වන ොකක්ද අපි කරපුල එකමදේ පුුණ් අනි මෝදනා කරන එක විතරයි ඉන්මත්තය කරඩ දෙක ඇත්තේ. ඒකන්ද මේක වැඩිපුර වාරගාන සිදුවිය හැකේ තමන්ගේ පැත්තයෙන් සිද්ධ වෙන දෙක්. එතකොට එහෙම පැෙනි හිටින්න වනම් ඇයි එතන් ටැබිල්ල පෙන හිටින්නේ ඇයි අරආයි සරයක් බලට ලඟට යනකොට නැතේ ඒ ඇැ මට වැඩන්නන ලපේ හිත සකස්රගණ්ඩුවන. හ මේක මට මගේ හිතට දැනිච්ච යම්කිසි දෙයක් වෙන්ඩෝනය කිල හිත හදාගණ්ඩුවන එහෙම බැයිනම්. ඊටත් වැඩිට ප්‍රබල විශ්වාසයක් ඇතිෙනවනම් මංමකද කර්ඩුවනෑ දැඩි අදහසක් ඇති කරග්ඩ ඕනේ එහනම් මට තියෙන්නේ පින්ටිකත් දෙට රයිට හම ගන මනිහි කරන්ඩයම කරන්නමකද නැති දෙයක් ගැන මිහිි කරන්ඩයමයි අපි හරි ලොකු මුලාාවක වැටන හින්ද ය අපිම මැරිච්ච කෙන අපි ලට ආමයි කියලා ඒත් වැඩක් මට කතකරට බයි නම්මට වැක් ගන්න බයි නම් ම හවදකට ද නේද ඒන් කොරන්ට තින පින්ටිකක්දලා පිද දෙක රයි කරට පුල ඒක ඒක අපි ලොකු දෙයක් දිර ණඩ පා විේෙන් ාාවනාවල්ල න යගේ දවල් වඩටපුුව. වැඩ හ ග ල් හෙතු යින්නවාගේ න්න පුුවන් හ මනත්ව බලපයන්තිනවා වගේ වගේ හිතෙන්ට පුළුවන් ඒවා ඒ එකක්වත් නම අපේ කාය සංකාර සංසිඳීගෙනකොට අපිට සහල්ල භාන ද නය කුත් කාර අදැකිින් ැබෙන්ඩ තල්ු කරල දම්ම වගේ න්න පුළුවන් ද ද න්න පුුව ද පුළුව ති ගුර ෘත්තක සකච ඉන්රග පුුව නොත් ලාවට මගේ ලඟට ආවා කියලා අමනුස්සේක් එන්ඩ නම් විදිහයක් නෑ. වෙලාවට ඉන්නවනං අයි වෙනකයි. ආසන්න හරන්න අනම් දුවන එක මිසක් එඩුදියක් ඇති නෑ බුදු දහමට අනුවවාස්ත්‍ර විද්‍යාව පිළිකතියුද්ද බුදු දහමට අනුව වාස්ත්‍රවිද්‍යාව බැහැර කරෙන්නේෙත් නෑ ඔය වාස්තු විද්‍යාව කලතියනක හැදිලතියන්නෙ කොඳ කියල බලාාගත්ත හම එක වෙනම විද්‍යාවක් ඒ කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නට අවශතාවයක් නෑ ඒවගේම ඒක මත එල්බගන්් කිසිම දෙයක් හේතු නැතුව කරන්න එපා පෙේ පාද කියල ගත් පේත පාද දන්න කොමද මම දන්න හැටියර. ඉඩම කොටස් මැදයිඳ මැයිඉද හරියට විදම පුළුවන් විදිට මැදාාරගෙන හා කොනාාරගෙන ක කොට හකට බෙදනවා. බෙදලවන්නේ හතට අනුව රේකා හත ඇදගන්නවා. මේ හත්තනි කොටස තමයි ප්‍රේත පාදේ කල කිය දන්න හට මදන්න වැරදි න්ට පුළුවමට මට හිල්ල න හැටට එතකට පේත පාදේ හුුවන්ටගේ හදන්ට පා කිය. ති බොමහරිඒයි ඕකටහන්ටගේ හැදුවත් මොකද වෙන්නේ ඒහ පැත්තිම් බැම්ම බැන්දහම කවර හරරි මෙතන හුලන් වදන්න නෙත් නෑ සුද්දකරඩත් බෑ නේද. වතුරටක ොහ විට හාවත්තරටෙනවා ර්ඩුුවල්ලන්ට වෙනවා නේද වාතාශරය අඩයි ප්‍රශ්න ගොඩාත්තියන. එනට හුගේාක්වාස්ත් විද්‍යාවෙන් තියන ඔය පරාලතියනේ වර්යෙම බලපුහාම නේද අර මුතුදු පාලෙහෙම කඩාගෙන වැටනවා ඒ නැතිවන්ටතමයි ගිනි තුරහෙම නැතුව. ියන් කියල කියනකගේ තේරුම හොඟක් වෙලාට ඇතෙන්ට බලයයක් ඇැල් ඇත කඩ කඩා වැට තිනිඩ තති වාස්තයද්‍යාවේ තියෙන ඒවා මොකටද තියෙන්නේ කියෙ හොයාගණඩ න දක්ෂ වාස්ත විද්‍යාඥයෙක් ඔයගෙන ගගේක්තරට හරිට වාආස්ශ්‍රය නත්තන් අසනීපාදී හැද නිට විද නැද්ද සීත පලාාව ගවල්හදනකොට නැගෙන හිරට මුහුණලා දොරවල් වැඩියෙන් දලා දනවා. නේද නැගනට ස්සාහහිට මොකද ගේල්ඇතුලට හොට අව් වැටට බල නති ඒ වගේ යම් යම් උපක්ක්‍රම සාධාරණ උපක්‍රමති යන අපි මොනදේ කරන කරණය විදිට බෞද්ධ හැටියට ඇයි මේ දේලා වාස්තුවිද්‍යාඥක හණඩෝන තුොර වාස්තවිද්‍යාඥ පැදිලි කළදේ. මේක මේකටයි මේක මේකටයි කියලා. හරි එකවාස්තුවිද්‍යාජන් ක ලත එකතනක කිවලු මෙන්න මේ පරාලයටෙන් බුදියගත්තෝතු කකුල් අමාරුව හැදෙනෝ. ඕ දැගිති මුකදයකරන්. ඉති කාරණාව හන්නු කොහොමකුල්ල මර්ර දෙන්නේ. රි ඉතිං ඔන්නඔේ වගේ අපි ඒ හොදර කල්පනා කරල බල්ලා නිවැරදිද කියලා බල්ලා හේතු ඇතුව පිළිගණඩ පුළුවන් දෙවල් ඕනම විද්‍යාවක පිළිගන්න එතු නස්ථාත්‍ර වගේ වගත්ත හම කේන්දර වගේගත්හම හෙම නැකත් වගේ වගත්හම හෙම හේතුයාගඩ බෑවාස්තු විද්‍යාව තියන සහරය වට හෙම ගඩ. ලුවන් පසුකාලීනවවට සමහරයගකව එකතු කරගෙනන කට උපක්කම යොදලා අනිත් අඇය රවට කටයුතු කලා තියනෙනවා තියෙන ඒව බැකරගණ්ඩත් නිවැරදිදේ අපිට එකතු කරගණඩත් අනවශ්‍යදේ බැරැරගණඩත් අපි දක්ෂ වෙඩ වනේ බුද්ධ රූපය දැන්පත් කළයුතු දිසාවක් තිබේද පහනපාත පහන පත්තු කළ යුත්තේ තමන්ගේ පැත්තරද බුද්ධ ප්‍රති දෙැම් මොකද කරන්නේ සමහරය මේ පිළවඳ විධ මත පල කරනවා මේක සත්‍යතාවයකු මක්ද ු් බුදු පිළිමේ තැන්පත් කළද දිසාාව මොකදරන පන තියන්ටඕවන තමන්ගේ පැත්තරද ිහන්ො ප මං මේකට මෙහෙම කියන්නංකෝ කුඹරක් කොටනවා මනුස්සේකු මේ කුම්ඹරක්ට කොටනවා කියන වැඩේ කෙරෙන්නේ එක කායික ක්‍රියාවක්ද වාචසික ක්‍රියාවත්ද මානසික ක්‍රියාවක්ද. කයිෙන් සිද්ධ කළ යුතු කයිෙන් සිද්ධ කළ යුතු දෙයක් නේද කෙනෙක් වැටයන්න ඇතු සාලට් වෙලා මෙහෙම කරවන්න මොකොද මං මේ කුඹර කටනවා? ය ඇන්නෙ මේ මනසසිෙන් කුඹර කොටනවා. අපි මොනවගේ දෙයාට පිසූ කියලක. මනසිං කල යුතුදේ කයන් කරන ද දෙවල්ලින් හොයන්දයන වනන් කයන්කල යුතුදේ මනසිං කරන විදිරි හොන් යනම් ිස ලි න. බුදු පිළිමේතියන්න දිසාාවෙන්වත් පහන කොයි පැතට හැරවද කියන කාරණාවෙන්වත් ඒව බෞතික දේවල්. ඒ දේවල් වලින් නෙවෙයි ඔතන ප්‍රතිඵලය ලැබෙන්නේ මනසේ තමන්ගෙ තියෙන? චේතනාහම් භික්කවේ කම්ම වදාමී කියෙල බුදුරජන්ණ වහන්සේ දෙසනා කරේ. ඒක ඇයි මේ බෞතිකවාදයට යවන්නේ නේද එනම් හිතනත් පිස්සුදනෙදද පහන පත්තු කරන චේතනාව අනුවයි ආනිසංසවාරය තියන්නේ. බුද්ධ වන්දනාව කරනකට තමන්ගේ තුළ ඇතිවෙන චේතනාව අනුවයි ආනිසංසවාරය තියන්නේ එක හිතෙන් කරන වැඩා බුදුකිිල්මට බය අත්තිනවාද නො නෑනෑ බුදු පිළිට ඇති ලනෑ අපි පිළිම වදනා කරන්නේ වන්දනා කරන තැන පිළිමඇත්තියාගත්ත මිසක්කා පිළිම වන්දනාවක් බෞද්ධයන්ගේ පිළිම ඇත්තියා ගත්තේ ඇයි බුදුරජාණන් වහන්සේව මතක්කර ගණ්ඩ පහසුවක්වීම සඳහා පිළිම ඇත්තියාගත්තා වන්දනා කරන තැන. නැතුව පිළිමට වැැදීමක් නවේ. ඒ නොද පිළිමට වැදීම න අපි අපි මොක්කා හිතන්නම ගද. පිලිමට වඳනවා මේ පිළිමට මහා බලයක්ත්තිනවා සහර හමත්කිනවා මටාද බුද්ධ පූජාවතියන්ට වැරුණ ගෙදර බුදු හඳරදු බග. ඒක සරයක් බුද්ධ පූජාවතිබ්බානන්ගෙදර හැමදාමතියන්ඩඕනේ නැත්තන් හොඳනෑ ඒක නිකරර බුද්ධ පූජාවත්තිල අනිසංසයක් ගඩ තියනගෙනා හැමදාමති අන්ඩ වෙනවාේ ගෙනෙ දහකත්තියන්න. ඒගැන් එයාගේ තර්කය අනුවට හෙනම් එක දවසක් මේ තියල හරි බුදු හාමුදුරන්ගේ බඩගි නිවවා නේද අනිදවසල තියන්ට බැරිවුණොත්ගේල එක දවසක් තියන ලමෙකුට ළමයකුට එක දවසක් කට බැරිවුණොත් දුකයි කියලා හැමදාම කට නොදීන්න. ඒවගේ මහා විකාර අදහස් තියන්නේ. නේද ඒකන්ද අපි බුදුරජාණන් වහන්සේට ධනය පූජා කරන්නේ අපේ පැත්තෙන් තියෙන ශ්‍රද්ධාවෙන්. නින්සය ඇතිකර ගනීමම සක්කකාර පිළිම ඩගීන තියන්දෙක ඒ දවසකට සතිකට එක ැරයක් හරි බුද්ධ පූජාවත්තියලා හරියට වන්දනාවක්කරන්න පුළුවන්නක කරන එක බොම නේත්‍රා බුදදු පිළිම ගෙර දයාගන්න පාකින නේත්‍රා බුදු පිළිමිමෝල්ට ගර ති න නිවාරයෙන් බුද්ධ පූජාවතයන් නකන දවස වරදදන්න බෑග. නේද හරිම අන්ද අන්ද විශ්වාස අන්ද භක්ති ඒක් කොම බැහැර කරන්න අපි ශක්තිමත්වෙන්ටෝ නෑ. ඇයි මේව කරන්නේ කෙලා දැනගත්හම අපිට මේන් අතම දෙන්න පුළුවන්ම තියවා. කරන්නේ තමන්ගේ හිතේ ඇති වෙන නේද ශ්‍රද්ධාව වැඩිකර ගැනීම සඳහාමි සක පහන තියෙන පැත්ත අනුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ . මායසු සාතරයකට අන්නුවමගේ ඇග තුළ මළග ඥාතිය කඉන්න බව පැස. ඉන්නවා ඒ ඉන්න කවුද ගිය බවයි මැරිච්චකා මේ බයි මේකේ ඉන්නවා එහමත් හිතන එක හොඳයි අඩුුව තරමින්. ඔය මෙහෙමයි. එහෙම මේක ඇතුළට වෙලා ලැගෙන ඉන් ඒයාට තුළුවන්ක තන මගරි ි ොක්කෝ පැත්තකින් ලොක ඇත්තනැත් හොන න්ර නෙවේ හා ඉන්නවාගෙලා කිවවාගෙලා ගත්ත කියලලා ොතුක කන්න නයිකන්න සීලවන්තව ගුණුවන්තව ධර්මානකූල. ජීවිතටඩ එතකට කරන්න එහම මේ ඇඟ ඇතුලේ තමන්ගේ ඇ ඇතුලේ අලගේ නැතුව කිය න තුවාලවලෙල්ලිලා ඉන්නවා ඇඟෑ ඇතුලි වකු ගඩුවේල් ලලා ඒක නරක් කරනවා අක්මාව ෙල්ලිලා ඒක නරක් කරනවා හොයි කර්ම චිත්ත රිතු ආහාර කියන කාරණ අනුව තමයි කර්ම චිත්ත රිතු හාර කියන කාරණනුව තමයි අප සරීරයේ හැඩගැසීම තියෙන්නේ. හරි මගේ වකු ගඩුවේ දෙැමොක මගේ මට එනෙ කොමක වකු ගඩුවේ මළග ඥාතිය එල්ලදමයි මේක සෞතු කරන්නේ කියලා. ඕක ජොහර වලින් ආයය ප්‍රශ්නය. හැ මතකත කාලයක් අපේ ගෙවල්ලට ආමකද ජොහර කරන ගේ කකාවනේද ෙඩ හොඳ කරන්න වැඩ පිළ වෙලා ඒයා කියන්නන්නේ රයේ ති මළග ාතිඉන්න. යාලා මකත කරන්න ඒක හරි කපටි කපටි කපටිම වැඩ පිලි වෙලක් එතන කරේ. ඒ කටියේ ඒ ජොහරකාරය මොකද කරේ කිව්වා සිල් රකින හාමුදුරුල් දැනෑ මේ සාසනය ඔක්කොමිවරයි. එ මෛත්‍රී බුදු හාමුදුරුවේ වෙලා තින පණිවිඩියක් ඔන්න වෙන කොහහිදෝ ඉන්න මොකක්ද සාමිවරයෙකුට. හරිද ඒකෙන ඒයට ීල තින ෙහොඳ කිරීම ලයයක් හැම කෙනෙක්ගේම ඇගේ මලිග ාතියකන්න. ද ාද ට බු පිකුත් මටිකුත්තිේ හැන්දවට මේ පිළිපෙට බැඳල නෙද කිය මගේ මලගේ ාතටකයි පත්තර ගන්ට ම රීමේ දේවදාවටයි ලැස් කර. හරි බුදු හාමුදුරුව ොත්තන තියාගෙන න දැ ෙි ද කියරක් කල සල්ට ඇස්තක ැ න දේවට අපික්ම දහ වෙනවා ඒත් එක්කාපු සකල්පෙතමයි සරීරවල මලිගෙන ාතින් එලි අයින්නවා කියනෙක හරි. කොහමනත් බුදු හාමුදුරු දේශනා කල තියෙන ආකාරය තමයි රරයක වර්ධනයට හෝ වර්ධනය නොවීමට හේතුවෙන්නේ කර්ම චිත්ත රිතු ආහාරගෙන හතර. මගේ සිත පිරිසිදුව තියෙනවා නං කිසිම ආකාරයකින් ඒ හිතහින්දා සරිරෙලට වෙන්නේ නෑ. තමන්ගේ පුරාන කර්ම තියෙනවන් වකඩු නරක් ඩත් පුළුවන් අක්මා නරක්ක ඩත් පුළුවන් නේද. මල්ග ාති අල්ලයින් වගේෙනන එකත් කර්මාණ රූපෝ මිසක්කා අය නැතුව මේ වෙන එක? එහනම් කර්මයෂය කර ගැනීම චිත්තය ඉවැදි කර ගැනීමේ වැඩ පිළිවෙර. නිවැරදි තැනක වාසය කිරීම සහ නිවැරදි ආහාර ගැනීම කෙනෙක බෙත්තේ තාදය ගැනීම තමන්ට කරන්න පුළුවන් හරිිය කරන්න මික්කාක් කිසියම් කිසින කියන මෙන්න මේ හින්දයි මේක වෙන්නන්නේ මේ තුු හැමින්නවාගේ අපිේ හෙම පුළල් වන්නන් ඔප්පුො කළල පෙෙන්න්නන්න. කවුරලි කෙනන ඔයාගේ ඇගේ ඉන්වාෙක් මෙහනවා ඇන් පොයිස්කෑනක දහ වෙන්න සාස්තකකාර වැැගේනවා. ල හම කොතනද ඉන්න කියලා අල්ලගන්න බෙල්ලේ ෙල්ලහල්ලන්න කියනවා ඔහේ මගේ සරිරයේ කොතනද මේ මලගේ නාති ඉන්නේ. ඔයා කියනවනම් ඉන්නවා කියලා හරියට හරියටම කියන්ඩ. හරියටම කියන්ඩ. බාගිට කියන්නට එන්ඩපාමට. ඔයයා කියනනන් ඉන්නව කියලා කොතනද ඉන්නේ. කොයි වෙලාව දන්නේ අමොනොද කරන්න මට ඔප්පු කල පෙන්න්නට බාගට කියන්නට එන්ඩපා ආගෙහම හරියට අහලා තේරුම් කරගන්න එක එක දැනක ඇවිල්ල තියෙනවා දැහැනක් බලලා මේ අමනුස්යල්ලන්න ගෙදරකට මේ දැන් ීති මොදක ලොකු පූජාවක් තියලා මේ මට දන්නම කෙනෙක්ප ලොක පූජාවක් තිලා මොද කරන්නන්නේ දැන් වියදන් කරලා සල්ලිත්තාරගෙන් දැන් දැන හදලා හද තින වතුර විදුරෝකින් පිෙෙන හලා හැබැයි මේ මහකපුවා එන්නේ ඩිජිටල් කැමරාවක් කරගෙන මේ දැන් දැන් තියෙන අලුත් වැට කපටි අන්ගෙ ටම පපට වැඩ ඩිසිටල් කැමරාවගුත් තරග ැවිල මොද කරන්නේ. අර හැම පැත්තෙන්ම පත්තු කරනවා පහන් අතිය ජාති ජාති කොල ජාති තියෙනවා ගෙඩි ජාති තියෙනවා එක එකේවතියලා වතුර වීදුරුව තියලා මොකද කරන්නේ මෙයාගේ අර මුණවාද වන්දන්න කුටුකුටු ගලා කියන ගමන් අර දු අල්ලන ගමන් මෙයා දැන් ආදැන් අඳන හරි කවරු බලාගන්නි කකල කමරාවෙන් ගන්නවා.ෆොට වගේ අරගෙන මොකද කරන්නේ මේකෙන් මේවා ලොක කර ලොකරර පෙන්නලගන මේ ඉන්න අත් ඇති එකෙක් ඉන්නවා මේ ඉ නතිින් තියෙනවා මූනවාගේ තියෙනනවා හරි එතකොට පහන් ඉන්නා එකනොල් ඔ අප අපේ සීගේ සීිය හිටිය අතමයි අත්නැතියක් කනෙ. හරි තුද ෙක්න දැ හැඩ වූ සහිතවර පෙන්න්නන පොට පෙන්න්න න ෆොටල ති න ක්මේ නිකක් චායාාව වගේ. ඔතන ඉන්දල තියනවා ටික් ොලු තියනක් කෙනනෙක් අරය පොඩ්ඩක් එහෙම වන කහිදලා මෙ මෙයාගේ . අලු දුරකතනයක් අරගෙන ඉහිල්ලා අර වීදුරුවේ පොට වගේ කරගෙන දැම් මේ මන්තර ජපර නැති වෙලා වගේ. බල්නොකට ඒකෙත්ති නොවේ පස්සේ මොක කරන්න පහුවෙන්ද වතුර වීදුරුවන් නිකාන්තියලා පහන්දක තුනත් තිලෙයා මේකෙත්ති නො මේ එන ද මන්තරෝණ දර්රගට්ටියගන්නට මොනදේ කරනට පහන්දක තුනත් තිලා කො දෙක තුනත් ම රක වීදුරුවක් යන රවුන් එකක් ඒ ඒක හැඩතල? ැ ොය නකො ොයා ගන්න පුුව අර මිනිස්සු ඔලුේ අතතියාගෙන තැන් රුපියල් විදදාහ ුද්දිල ඇලති ද මලගගේ නතිම් අල්ලදලා. ඒ වගේ එහම ලැජ්ජාව ගන්න පුදදුම ලැජ්ජාව බෞද්ධීන්ට මේවකරන්න මිනිස්සු නේද. අපි තමයි මේම රහවෙන්නේ බුදුහාම්දුරුවන්ට ලජ බුදුහාදුරන්ට නික්කාා කරන්නේ අපි මෙච්චර බදධමත් ධර්මයක් ලැවිලතිය අපි ඉතාම සියුම් ධර්මයක් ලැවිලතිි මේ අනුන් ක පටිකගුලට. ිොඩිද දෙල්ල හුි තරම් බෝඩ මිනිස්ු වෙලා මහා මෝඩ මිනිස් වෙලා ඒකන්ද අපි ඒ ඔක්කොම හිතතින් බැහර කරලා මම ධර්මයනුව හිතහික්මවා ගන්නවා කියලා තමන් දැඩි අධිස්ඨානයක් ඇතිකරගඩ ඕනේ. අන්නහරි දේ ලට ල්ල ැ යමකි විසුමක් නැති ප්‍ර්නයක් කාහම බදුරජාන්ගේ ධර්මටන ම ජීවත්ට හැමලක උත්හ කරනවා ඒක හින්දා ඒ පිහිට මහට ලබාදී මේ ප්‍රශ්නය වි්දන්ට කියනවා ප්‍රාර්ථනාව නරකද කියලා තහන යමත් ප්‍රාර්ථනා කිරීමෙන් විතරක් යමක් ලැබෙන්නේ ෑ හරිද ඒ ප්‍රාර්ථනාවෙක මොදයෙන්දුවන අධිෂ්ානයක් තියෙන්ටන පාරමිතාවන් ගැ දේශ කරපිලාව ප්‍රාර්ථනා පාරමිතාව කියගත් තිබුණේ අධිෂ්ඨාන පාරමිතාව කියල ති බුලා ප්‍රාර්ථනාව කියනක යම්දුරට හොඳයි මොකද අපිට අපේ අරමුණ මතක් වෙන ප්‍රාර්ථනාවේ නේද අපේ අර්මුණ මතක් වෙන ප්‍රර්ථනා කිරමීමෙන් විතරක් මොකුත් කරන්න බෑ නමුත් ඒේ යම්කිසි දෙයක්තියෙනවා ඒකෙන් තමන්ගේ අරුණ දවසක නිවන් ප්‍රාර්ථනා කරන කොට මංම නිවන්නට යමුමුවෙන්ට හේතුවෙනවා එක හරිද ඒකහින්දා මම එහෙමනවෙයි ද්ධර්මටන ීවන කෙනෙක් දට මෙන්නම මෙහෙමයි කරගණ්ඩෝඕන මම මේ කරනවා මම මේක කරනවා මේක කරනවා මයි කියලා අධිෂ්ඨානයක් ගන්නවා මිසක්කා ලැබේවා ැබ ලැබේවා ලැබේවා කියලා අනුන්ගෙන් ඉල්ලන්නේ නෑ තමන් සාක්ෂාත් කරගන්නවා මිසක්කා අනුන්ගෙන් ඉල්ලන්නේ නෑ අපේ තියෙන එක දෙයක්ත් යන අප අදහසත්තියන අප ඇතු තින මිත්‍ය ශවාසය එක අරින් ඩමාරුව. ලෝක ලවේගයක් විසින් මේ පාලනය කරනවා. ඒ ලැබේවාගේ ඉල්ලන්නෙ දැම්ම කාගෙන් දිඉල්ලන ගැඩු. ගාක් දෙවල්ල පිල්ලවා. ගාන්ටාරේ පූජා කරා ලැබේවා නේද කටහට ලැබේවා අරවා ලබේවා ඉතින් ඒ මොකද අපේ අසරනකමටයි ලබේවා ලැබේවා කියර කියන්නේ. බුදුරජාන් වහන්සේගේ සරණක අපි අසරණ වෙන්ටෝනේ මම ලබා ගන්නවා. මේ තත්වයට පත්වෙනවා ආන් එහම හිතන කෙනට. මේ තත්වයට පත්වෙන්ට කුමක් කළ හිතුද කිය කරන්්ඩෝඕනද කරන්ට පට ලැබේවා ලැබේවා කියරෙනනවෙයි. තින් ප්‍රාර්ථනාව හොඳයි අධිෂ්ඨානය මතක් කරගන්ඩ. හරි අධිෂ්ඨානය මතක්කර ගැනීම සඳහා ප්‍රාර්ථනාව හඳයි හැබේච්චරයි. ප්‍රාර්ථනා විතරක් යම් කිසිගෙන තියංගින් වනං එයාක තැන රැදිෙනවා. හරි? ද මොහර ප්‍ර්නයක් වු හ බදුරජාණන් වහන්සේ දශ කරපු ආකාරයට කටයුතු කරනවා කියෙ එක නම් ඉතා වටින හොයන්ඩෝනෑ හොයන්ඩෝනෑ මේ වගේ වෙලාවට මොකද කරන්න කියලා තියෙන්නේ කියලා සනිස්සුරාදා බදාාදානි දවස්සල දේවාල් වට ගොස් පලතුරු සහ කැවිරි සහිත පූජාවට්ටි තබා දෙවරුන්ගින් උදව්පකාර ඉල්ලනු ැබේ දේවාල වල දෙවරු වැඩ සිටිනවාද දෙවරු එම ි පලතුර අනුබව කර අපි ඉල්දන දේවල් ලබාදනවාද මේක කෙටි උත්තරයක් දෙන්න නැත. ආරිද ඒක කෙටි එම්ම ග හමිවයි ඔඉල්ලනිල්ල දෙන අපේ පලතුරු ගන්ඩ අපේ න දේවාල් කරන දේවල් බලනොකොට එතන කතරගම දේවාලේ කරන දේවල් කපුවග අතින් කරන ේවල් බලපුහාම එතන මිත්‍ය දෘෂ්ටික දෙවි කෙනෙක් ඉන්නවා රටම් සම්මය දෘෂ්ික දෙ කෙනෙක් ඉදඩුවදි. අරන සාධාරණටික ඔක්කෝම දෙවියන්ට පේන්්ඩෝනෑ. හොඳයි ඒ කරන අසාධාරණ කටික ඔක්කෝම ඒ කරන වචාටයතුික ඔක්කෝම පේනදවෙක් නම් තන ඒ දෙවියගින් අපි වැඩ ෑ. ඒ මහා නර්ක දෙවියෙක්ෙන්න්නටවඋන් හෙම. ඒක හින්දා අපි මේවා ගැන්න සාධාරණව හිතන්ඩ. මෙහෙම ගිල්ල මේ කරන විකාර වැඩ න බුදුරජාන්සක කහොත් දේසනා කරාද න බුදුරජාණන් වහන්සේට අරවා පාමේ ප කාටවත් අරවා හවල් මෙවා පූජ කළ ඉල්ලන්ඩ මොන්න ඉල්ඉල්ලක්ද මේ අයියෝ හීන දීන තුච්ච තුපැහි මානසි කත්තය කෙන හිතන්නුවන්. අනුන්ගෙන් ඉල්ලා ජීවත්වීම නෙද හීනයි, දීනයි, ග්‍රාමයයි, තුච්චයි, තුප්පහි කියල කියන්නේ වැඩන්න. හීන ගතිය තමන්ගේ උනන්තුුවෙන් තමයි තමා. මොන අහවල් දෙකට අහල්ද ඉලනවාද. එහෙම හිතන්ඩ. මගේ බාහපලයෝොදලා හරිහම්පරගන්න දෙදයකින් මම. එ අප ලස්සට කියන පාර ඉස්සර සීලාචිව ලසට කිය නක පාරේ බැහැලා හිංඟාකාවත් මම එකකාට අත පාන්නේ නෑ කියලාලෝ එකරන න මේ හවල් හවල්ලාගෙන් ඉල්ලන්නේ නෑ කියලකින ඉතින් ඒවගේ අපිට පුළුවන්වැඩුවන තමන්ගේ බාහපලයෝදලා හරිහම්පකට පුළුවන් වැඩන තමන් ේවල් තන්ට විිසඳ ගණඩ උතු දධර්මයක් ලැබ කාලෙ පුුවන්කම නින්ද. ගත් ඉල්ලන්ඩ ලැජ්ජහාවෙන්ට දෙද අගෙන් ඉල්න්ඩ ලද්ෙන්. හරි මේ මං ආයාය මතක් කරන්නේ බෞද්ධ අභිමානය කියන එක තමග පැත්තර ග්ඩ. මම බෞද්ධ දරුවෙක්. නේද. බුදුරජාණ වහන්සේ දේශනා කරා පංච සීලය කැඩෙනකොට බවබෝග සම්පත් විනාස වෙනවා කියලා. බෝග බෝගස්කන්දයන් පහළවෙන්න නෑ බෝගස්කන්ධයන් හානිවෙනවා කියලා. එනම්? ල් කඩලා බොහෝ බෝග එකතු කරනලා ඉන්නවා ඒවනාට ඒවා ලෙඩ හැදිලා එකකිව වෙලා ලොකු ලොකුදේවල් වෙලා විිනාසෙල්ලා යනවා. නිවස බුදුමැදුරක් සාධන විට පිළිපැදියුතු චාරිත්‍ර තිබේ නංඒ පහදාදෙන්ට බොහ මොදයි එකම දෙයයි අර එතෙන්ට වන්දනා කරන්න යනකොට නිග්‍රහ වෙන තැනක හදන්ඩෙපා ගඳ ගහන තැනක හදන්්ඩෙපා තී හෝසයන්කස අපිතුම අමල ඉ කාපරයක් ළං හද නොමෙක තර නිවසය පොදුවේ බුදුන් වන්දන්ට න්න පුලංන්කම ඇත්ත නෑ පිරිසිදු තැන්වල හදන් දෙපා එහමනැතු පිරිසිදු තැන ගැලපෙන තැන බුද්ධ වන්ධනා කරන් තැන සකස් කරගන්න පුළන් නැකත් අවස නැතින දරුවන් මහ කිරිමිද නැකත් බලන්නේ ඇයි. මේ සාමනේරේීලේ හෝකොහැරි තියෙනවදහහි ලඩි කියලා. ඉතිඒ එකකතු කර නකයි ප්‍රශසති වැඩ දෙයක් එකතු කර එහෙම බලන්ට කියලා කොහෙක්වත් නෑ කිසිම තැනක නෑ. එහම් ඉතින් හම් මෙමඩුව නැකත් බලලා පැවිදි කරපු අය ගියම නැද්ද ඇයි මේක අර පැත්තට හරුවන්නේ? ඇති නැත් බල පැදි කර හොම ැකති පැදි කර අරුද්ධි දෙකයි තුනයි හතරයි පහලවයි ගියා එ නැකත් අනිවාරයම වැදදිී කල ප්‍රතික්ෂේප කරන්නිට පුළන්ගති එට හ නේද එ නැකත් බලන්ටි කර බදුරජාන් වන්ස කොත් දේන නෑ. එසේ කිරීමේදී මේ නිකාය සඳහා මේකුල ඒ දරුවන් අවශ්‍යයිකයා තෝරන්නේ ඇයි ඔව මේ ප්‍රශ්නට උත්තර දෙෙන්ටම් වෙනෝකොමක් නේද? ගේේසාා ලූම, නකා ධන්තා, තචු, මංසං නහාරු අටටි අට්ටිමිද්ජං වක්කං හදයක් යක නම් පිියකං කිලෝමකං කිලබ දුරජාන් වහන්සේ. මේ ශරීරයේ අ්‍යන්තර කොට පිරික්ෂන්න කිවා පිට. පිරික්සලා ඉති අජ්‍යත්තංවා කියලා මෙිනිහිකරන්නිකව මේ ශරීරයේ ස්වභාවය. ඉරවසේ බහිද්ධවා කියල මෙිෙහි කරන්න කිවා. ඒ මෙනෙහිරන මෙනෙහි කරන කෙනට ඔය පැත්තේ මෙහා පැත්තේ නොපනෙන්න කුලයනෙවෙයි පෙනෙන ලස්සන කියලාඇක්තිවා නේද. ප්‍රියමනාප බව පියමනාප නැති බව සුදුපාට බව කලුපාට බව මහත කෙට්ටු කියලා පෙනෙන වෙනස්කංවගේ ගත්ති නවා. ආංගේ පෙනෙන වෙනස්කංවලින් අපි කට්ියි බදාගැනන්නවා. නේද. ඒකත් නැති වෙනවා. ඒකත් නැතිවෙනවා ලේ මස් කටු නහර ඇ ඇටමිදුු ඕක්කොම ක ක න්තුරග පුලුවන්. හැත්ත ඉන්න විවා හ පැත්තිඉන්න ජීවිය ඔොකොම එකයි කියලා පේන වෙනස්කම් පවා අයින් වෙලා එක හැඟීමට එඩ පුළුවන්කමතිනවා. එම් නොපෙන්න වෙනස්කං හිිතරේද. නේද. එහම් කුළමාල ආදී දේවල් ලොකෝම සම්මත කරගත් මිනිසුන්ගේ විකාර දේවා. ඒවා පැවිද්දරත් අප අරගෙන ගානං ඒ ලොකු පදක් එහමෙකක් හොහේවක් ව දධර්ම නෑ. දුජන්හන්සේ කාලදීත් වැනි බේද නැකත් බලින් තිබුණාද . මගේ අදහසන නිකායබේදයක් අනවශය නිකායබේදයක් නෑ. අහරිද නිකාය ගැන අපි දැන ග්ඩුව නෑ තුන් නිකායමන්න ස්වාමන් වහන්සේලා රකින්නේ එකම උපසම්පදා සීලය. නිකායබේදයක් ලංකාේ ඇතිවෙලා යෙන්නේ ඒ සම්මත කරගත්ත එකක් එක වෙනමගක් වත්නේ වෙයි ලංකාවේ ධර්මේ පිරිිලා ගේයාට පස්ේ ඉස්සෙල්ලාම සන්දේෙන් ිල්ල ධර්මයගෙන ොපම්පද ච් භික්‍න් වහන්සේ. ඒ ගෙනාපු කාලයේ තිබ්බ ප්‍රතිපත්ති අනුව ආරක්ෂ වෙනවා එකහිදකට කිනවා සියන්නිකාය කියලා. ඊටවස් අමරපුර දේයන් ගෙනල්ලා භික්ෂන් වහන්සේලා උපසම්පදා කරගෙන ඒ පිළිවෙත අනුවයානයට කින අමරපුරනිකාය. රාමණ්්‍ය දේශයෙන් ගෙනපු ඒ රාමණ්‍ය නිකාය. හැබැයි තුන්නිකායක භික්ෂූන් වහන්සේලා ේදයකින් තොරවම රකින් උපසම්පදාශීලයේ අකුරකවත් වෙනසා. ඉතින් ඒ හිද ඒක ඇති වෙනසක් සියර වෙනෙන්ට පුුවන් පාතර වෙනවාසෙන්ට පුළන් ප්‍ර්න වයිේ ලඩුවන රකින සීලයෙන් සහ තමන්ග තියෙන චේතනාවේ. මියග ඥාතිීන්ට නිවසේ පින්දීම සුදු සුද පුුණනි මෝදනාව කියැනෙ දසපුුණයක් ක්‍රියාවලින් එකද නැද්ද එක බුදු හන්දුව දේශනා කරපු දෙයක් නිවසේදී පින් දෙෙනකුට අද ඇවිල්ලති නව මිත්‍යාව ශවාසයයක්. එවා කිය නිවසට එන කියලා. ෑ පින් දුන්නට එහෙමෙන්නේ නෑ. යම් විදිහකින් ඈතකිඳම් හරි බලපෑමත්තියනවාවනම් මේ කට්ටිට ඕන කරන්න පින් විතරයි පින් ලබා දුන්නොත් මොකද දෙන්නේ යාලයි පින් ලබාගෙන යනවා මිසක්කා පින් දුන්නොත් පින් ගණඩ නැවත නැවත ගණ්ඩ ඒක් කිය එක නැමොකද පින් ග්ඩ එන්ඩ ඔනෑ. හරි දැන් අපි මෙමතක ඕකෝ ල් ේහිතරුම් ගන්ඩා මෙහහින්ඩ ඔන්න එකක. යම් නියෝජිත පිරිසක් එනවා ආයතනයකින් ගෙවල් ගාන බඩුුවරගෙන. කඩට ගිලා ගන්නකොටත් ඒගානමයි ඒවිදිමයි ගෙදටක නවත් ඒගනම ෙදිමයි අපි කඩේ යනවාද මේ අපි ගෙද රිදිඳ ගණඩ පුුවන් ගෙදරිඳ ගණඩපුළුවන්වා ඒයන්ටඋනද ඉන්න දැන කිදම් පින් ගණ්ඩ පුළුවන්ම් අපි පින් දෙන කොටයි මෙ හන්ඩෝන නැබයිඩපයා යල එන්නේ නෑ හරි ඒකින්දා පුුවන් තරම් පින් දෙෙන්ට අපි සූදානකර ග්ඩ. අපි ඇසුර කරනය සමහර වෙලාවල් වලදී අපිට නොයෙකුත් උපදෙස් දෙනවා බුදු පහන තියන තැන ගෙවල්ල ලිබ්බන්ඳන තැන නිතියන කාම්බරේ ඇඳ තියෙන තැන ගෙවල් ලළු හව තියන දිසාවා අිර සූසයන් තියවවාද මේ දිට පැරණියයාගේ මතවලට ගරුරන්න ගියත් අපිත් නියීමම තැන් තරාගමට පස්ස වෙනවා. මේවට නමති තැන් තියනො කියලාහනෝ හොම දේ තමයි දැන් ඔය උළු හතුනක් මෙක තියනට පා න බාලට කොචර ලස්ස කාරාතුනක් තිනොද කියලාේ. නිස්සහ රත් එක යන්න්නපාන අප ඒට කාරනාවක් මොක්හර තියනවදකර හොල ලඩ. ඉස්ර දරත් ු හතුනාත් තිබ බොත් ඉස්රහ එක නට කූතියම පේනවා. න එහා කොනම පේනවා. එක එ ඒක එතරම් හොඳවෙන්න අනිත්්‍යෙක තමයි උලු හුතුනක් එකකර ති බොත් ඒ උඩින් පරාලයක් තිබොත් ඒට බිත්තිවලින් බරන්නේ නැති ොගේ මුණුහරි හේතු තියන්ට පුුවන් හේතුවත්තිය නවද කිය හොල බලලා කරන්න. හේතුවක් නැත්තං අරක එල්ලි ලයින්ඩ එ පම්මොක්ද දන්නේ කෙරෙල්ලයිඩිපා හි රදය ඇන් බලන්න. පුළුවන් තරම් සාධරන හතු හයා ගන්ඩ බල. එක ධර්මයට අනකූලයි නිතිපතාත් තුන්සූත්‍රය තෙරුවන් නැමද සජ්ජායනා කළමි හවසහයට රතන සූත්‍රය කෙවීමින් භූතකොට්ටාසයට බලපෑමක් විය හැකි අයි ස්වාමින් වහන්සේනමක් විසින් දේශනා කරන ලදි. මේකේ සත්‍යතාවයක් තියෙනවාද පැහැදිලි කර දෙන්න. හවසහයට රතන සූත්‍රයකයට වෙලාවක් නන්නෑ. එහෙම එකක් නෑ අනිත්ක රතනසූත්‍රය කරණීමත් සූත්‍රය ආදිය අමනුස්සේන්ට, යම්කිසි ආකාරයක බලපෑමක් සිද්ධ කරපු කරන්ඩ දුන්න පිරිගේ ඒවාවතියන බුදු ගුණ දහම ගුණ සඟ ගුණ සහ කරණයම සූත්‍ර තින මෛත්‍රිය. එතකොට මේ වගේ වටිනා සූතධර්ම තමන්ගේ ජීවිතයක්ත් එක්ක එකටගෙන තමන්ගේ සීලවන්තකං ගුණවන්තකං එ එකතු කරගෙන ඇතුළෙෙන් ඇතිවෙන චිත්ත ශක්තියකුත් වර්ධනය වෙන්නේ ඒ ඒ ගුණ තමන් තුළ තියෙනකොට. ආං එහෙම ඒවා සජ්ජායනා කිරීමෙන්. පරිසරයට පවා යහපතක් මසක්ක යහපතක් නම් වෙන්න ඒකට විසේසෙන් වෙලාවක් නම් කොහොමත්ම නෑ විසේස වෙලාවක් නම් කොමත්ම නෑ යහපතක් වෙන්න තියෙන ඉඩකට තියෙන හැබයි මන් ඒසීලයේ ගුණයේ පිහිටල ඉන්ඩ නෑ. අපි පිංකමක්කර අවසානයේදී මේ පින්කම මාර්ගපල්ලවීමට හේතුව ඒවා කියන ප්‍රාර්ථනාව හොඳද හොඳයි ඒක තැබයි අල්ලා ගැනීමින් නෙවෙේ නේද? මට මේ පින්කම මාර්ග පල පිණිස හේතුවවා කියනකොට මේ ලෝකයේ කිසිවක් ලබා ගැනීම සඳහා නෙවෙයි මේ පින්කම කරන්නේ කියෙන අදහස් එතන පංචකාම සම්පතිය ප්‍රාර්ථනාවෙන් නෙවේ කියලා තිබීම බොහොහොදයි. භාවනා කරන විට භාවනා කරනට පටන්ගත්තට විනාලි දායක් පමණ නිතර කෙලගිලීමට අවශ්‍ය වෙනවා පිළියමක්. හගාක් වෙලාවට අපි භාවනා කරනකොට ඔලුව මෙන්ම මෙම පාත්කර ගෙන භාවනාව සිද්ධකරොත් තමයි මේ මොකේ කෙල එකතු වෙන්නේ. සමහරයිම ත්සගෙන භාවනා කරනවා ඇතකොට උගුර පේලෙනවා මේ බෙල්ල තියාග්ුවන කොහඳද මෙන්නට මෙම කෙලින් ඇත ලන ඉරියවේ තමයි තියාගන්නඩු ඇස් දෙක කෙලින් තියාග්ඩෝ නෑ මේ කළු ඉංග්‍රියයා උුඩට හිරවෙන් නැතිවෙෙන්ඩ මෙම කෙලින් තියාගණ්ඩඕන කෙින් තියාගෙන මකදකරනන්න හිම ඇත්තක ප්‍රියාගන්නවා හරියට පිටකොන්ද රජුවතියාගෙන ඔළුව කෙලින් තිබුණත් අපේ කටට මුණන කෙල මෙ එකතු වෙන්නේ නෑ හිමින් සැරේ පල්ල හට යවා. ට ොයග බ ගෙවල්ල තොවිල් කිරීමේදී ප්‍රේතයන් නූල්ලට ගැටගසනු ැබීමන් අයට ආත්මෙන් ගැලවීමක් නැද්ද මේ පාපයක්ද මෙම ගැටකනවද නැ්ද කොහොමද හිරකරනවාද කියන්ටම් අන්දන්නේ නැහැ හැබැයි යම කිසි තැනක කුමන ෝ සතෙක් හිරකරනවා නම් අපි දන්නන නේද හිරකරනවාන ක හොඳ දෙයක්ද හො දෙයක් නවේ අපේ චේතනාවත් යතන තියෙන බොම ේතනවත්තින් එතන බොහොම නරක චතනාවක් එඒම එකක් කරන වනං ඒ පාපයක්ම තමයි ඒ කරනවද නැද්ද කියන්න අප දන්නේ නෑ බුද්ධර්මයටට අනුව තමන්ගේ නිවස්සවල ඇති හොඳම ආරක්ෂාවකමක් දැයි පහදාදන්න මන්ද පහදා දුන්නා නේද හොඳ මාරක්ෂාව තමයි තෙරුවන් සරණ සහ පංච සීලය මං සිටිනා නිවස යාබද නිවසේ වියපත් මක් සිටිනවා ඇදැන් රෝගාතුරුව එක්තැන්ෙලා ඉන්නවා රෝගවීමට පෙර ම ඇයටතුුක් සැලකුවා දහම් පොත්පත් කියා දුන්නා ධර්මය ගැන කතා කර දැන්න ලෙඩ ඇඳේ ඉන්නවා මගේ නම කියර තමයි ෑගහන්නේ ඇගේ දරුවන්ද ඉන්නවා එහත් ඔවුන්ගේ නං කතා කරන්නේ ඇගේ මරණින් පත්ස්සේ මට ප්‍රශ්නයක් යිද නේද ප්‍රශ්නයක් එෙනවා ප්‍රශ්නයකෙන්ට කාරණ දෙකත්ේෙන? එකක් තමයි ඒයාගේ බලපෑමක් ේ ඒගේ මරණය පස්සේ මගේ හිතට දැවුණුත් එහෙම මගේ පිටි පසේ පන්නං එනවා කියලා මට ප්‍රශ්නයක් එක. එක මිත්‍ය විශ්වාසය. හරි. දෙවනිය එක තමයි තමන් දුසිල්ලනං යම් ආකාරයකින් තමන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරගන්නඩ තරන් ක්‍රමාණුකූල ධර්මික ජීවිතයක් නැත්තං, ගේ බලපෑමකුඒයා ැරිවිලාවක්ත් ප්‍රේතෙක් භූතෙක් කල යිපතු මේ පැත්තර ලපෑමකට ළ නමුත් ඒ මනුස්සේකල පදොත්හෙම කිසිම විදහකින් මගේ පැත්තර කිසිම ලපෑමක් කන්නේෙ නෑ ම නිවැරදිව ජීවත සිරසිියක් වැදි ොෝ පින්ටැස් කරගන දවස් දෙකප පන්සිල්ලක් තුක්රක් හරැක් දක් රැක්කා නේද.ඒගේ බොහෝ පින් සහිත කෙනෙක් නං මේ සුු සුළු වැරදිීමක් වුණට නේද ඒත නැත්ත පිටි පස අර දුරල සසෙකුට එටටපුලන්කම ඒහිදා? අනිත්තයට උදව කරපු පලියට ඒ අයට මගේ පස්ස එන්ට පුළලන්කමක් ඇති යහින්ද. දැ මේ කියන අම්මා පැහැදිලිවම ධර්මානුකූල පොත්පත් ධර්ම සාකච්ඡා න ඒග ධර්මය තුළ ඉන්න කෙනෙක් බවපේවා ඒකන්ද ඒ ගලන්ගන්න දෙන්න බවන්තය. ය කිසිේලාලක හිත දුරලවෙනවිට එ හිත විකර තයට පත්වෙෙන්නේ හිතට අමුෂ්‍ය ලපෑමක් ලබ නිසාද නැත්තම් මනසේ ඇතිවුන් හෝමෝනෝල ක්‍රියාකායත්වය නිසාද නිතරම පන්සිරැමට උත්සාහ ගන්නවා තුනුරුවන් කරේ සදධාව ඇති කෙනෙක් එබයිඒවැනි අවස්ථාවක අප ක යුත්තුය මක්ද. නිතරම පංචිීල ආරක්ෂා කරමින් කටයුතු කරනයට එහම අවස්ථාව එහම එකක් වෙන්න නමුත් හිත දුරලවෙන එලාවට හිත දුරලෙන කෙනක්කුසල්නෑගිච් වෙලාවා. අපි හරියට කුසලේ පුරදුපුුණු කරලා නැතිකම. හරියට පන්සිල් රැකලා භාවනා කරලා නි ගුරුවරේ ආශ්‍රය කරලා හිත පුරුදු කරන්නඩවනොහොට. හිත හොඳ පුරදු පුුණ කරපු හම කුසලේ වර්ධනය කරත් හම හිත විකරත අත්තර පත්වෙෙන්නේ නෑ ඒ එකමුත්ස බලපෑමක්වත් මොකකවත් නෙවෙයි තමන්ගේ ඇතුලාන්තය මේක හොමෝන ක්‍රියාකාරයත්තයකුත් නෙව. වෛ්‍යවිද්‍යාවට අ අනුවත් ධර්මයට අනුවත් නාම රප විං්ානයට හේතුව විංානය. නර පෝල්ට ැතුන අපේ සිතුවිලිය අුව හෝමෝන හැදනයගේ ඇත්ත දැන් මනවෛද්‍යවරුත් කියනවා උපදේශන ක්‍රියාවරයට යන්ට කියලා නත බෙහෙ දෙනවා වගේම ප්‍රබලව යම්කිසි ආකාරයක අසනිීපත්වයක් යෙන වනන් අර පති හෝමෝන දෙනවා දිලා යම්කි දේවට පාලනය කළ ඉව උපදේශ නොට අන්ට කියනවා ඇයි උපදේශ නොලට අන්ට කියන්නේ හෝමෝන හින්දා සිතුවිලි හදෙනවා සිතුවිලි හින්දා දෙකම දෙපැත්ත පත්්‍යව වෙන හිදා බුදුජාන්හන්සේගේ ධර්මය මොකද කලා තියෙන්නේ උපදේශනවලින්ම අරෝමෝන ක්‍රියාකාරිත්්‍ය අයින් කලා තියෙන එකයි ඒකන්නේ රූපකොටසට බලපෑම කරලා තියෙනවා චිත්ත කොටසන්. ඒහිද අපි හරියට කුසලේ වර්ධනය කරනවනම් මේ කිසිම දෙකට හේතුවෙන් නැතින් කල්ල නමිත්‍ර වාස්ත්‍රය කරමින් තමන්ගේ කුසල ශක්තිය වර්ධනය කරන්න හැම්ම නිමේශයකම එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඒ වගේ මුලාවට පත්වෙන්නේ නැතුව ජීවත්තෙන්ට. අප අවටද බොහෝ දේවාල තිබේ ආය දේවාලයේ ඒවා පටන් ගැනිීමට පෙර පංචසීද සමාධදගගේ බද්ධම් සංකරත්යන් වැැඳ. දෙවියන්ගෙන් පිහිට ඉල්ලා අවසානයේදීද තුන් සූත්‍රේද කියා අවශ කටයුත්ත සඳහා පොල් ගැඩියකුත් පවා ගහලා මේවා වැඩිවසයෙන් කරන්නේ බෞද්ධයි මේ දේවල් වලින් පවසිද්ධ නොවේද ඔවිති මේකන වැඩි නේද. හරි හොඳදවල්රාගෙලයි හොඳ දේවල්ක් නරග එක දෙයක් කරොත් මොක දෙන්නේ කිරිවීදුරුවට ගොම බිින්දුව එකතු කරවගේ පන්සිිල් කියන න එකත් හොඳයි පිරිචියන න එකත් හොඳයි තුන් සිිත්‍ර කරන එකත් හොඳදයි කට්ියය එකතුරක නේ වගේ දේවල් කරලා සෙත් ප්‍රාර්ථනා කරන න ඒකත් හොඳයි පොල් හනවානං ද පෝල් ගන්නා ගනවාන තින්තිමට එකත් හොඳයි කිය කට්ටයක. ඒගේ නොකළ යුතු දේවල් සිද්ධ කිරීම සුදුසු නොක යතු ේවල් සිද්ධ කිරීම සුදුසු නෑ. ඒේකන්ද කොතන හරි ගමන්නෑ එක නරක දෙයකරන නම් හොඳට මැති බලන්ටු ඉතින් ජාසත්ත රජරු කරේ ත් අමරක විතරනන්නේ නේද වෙච්ච වැඩේ බලටට නේද ඊට පස්සේ බනත් ඇහවා ඊට පස්සේ බුදුරජාන් වන්සේ දේශනා කර පිත්‍ර ගාතනය සිද්ධ නොීති බනම් සාමාන්‍ය පල සූත්‍ර දේශනවසාන්නේ. නන්දකිවා කියලා සෝවාන් වෙනවා කියලා. ඉති හෙනම් අපි කිසිම පැත්තකින් අරත්්දක් සිද්ධ නොකර ඉන්ඩෝනෑ. ඒකන්ද යම් තැනක උගාකායගේ නොමේ වල බයෙන්ඩපා මම ඔක්කොම කරන බදුගුණ වොලින් ආමුදුර මේ දේවාල අදාාගන්න මකරය බදුගුණු ලිින්ව කරන්න. නේද කිය අනි ම හර ට හ න ම නිතරක එතන ප්‍රශ්න ල න් තෙන්ට හම දම කරන බුදුගුණ වල. තුරුල දෙන්නේෙත් බදුගුණ නේද බුදුගුණ මන්තරයේ හරියට මැතුරුුවනම් ආය වෙන කවු්ටත් කියල මතුර ගඩ දෙයක් නෑ රාත්‍රී නින්දේදී දකි සිහින දකිනවා එම සිහින පිබඳ බෞද්ධ විග්‍රහය මෙමයි අපේ හිතේතියන කෙලෙස් ක්‍රියාත්මක කරග්ඩ බැරිවෙනකොට අපේ ආසාවන්න අපේ කැමති දේවල් අපිට සීනෙන් පේන අවස්ථා තියනවා. ඒ වගේම සමහාර වෙලාවට සමහර මේවතින් පටල ගන්න අපිට ඒ විශ්ේෂණය ක ගන්නක් බෑ. සමහර පණවිඩ දැන් මහමායාදේවිය දැක්ක හීනෑ. සමර ඒකයන්නේ අපි හිතමකෝ යම් දෙවිගෙනෙකුට යම් කිසි ආකාරයක බලයක් තියෙන මොුණහරි කාරණාවකදී ඒ අවශ්‍ය කරන පණිවිඩය හිතකින් හිතකට ලබාදෙන්ට පුුවන්කම. ට පුළුවන් එහෙම වුණනොත් ඒහි නේ එහෙම පනීඩියක් වන්නඩ පුුවන්කමත් තියෙන ඒවා අපිට කිසිම විදිකින් තෝර ගණඩ චක්තිය අපිලඟ නැබුදුරජාණන් වහන්ස හිටියනං නේද ඔන්න පුුවන්ති සිහින පලාපල වගේ කියන ඒවා මත රඳා පවතින්ට ඕනේ නෑ කොහොමත් ඒගලක් මට මේ ඔකො මේක සපුන ප්‍රතික්ෂේප කරන කරම කියන්නේ නමුත් අපිට මේවා තෝර බේරාගන්ඩ බෑ නේද දැක්කා කියලා මොකරෙක් හරි අහිහරිය කියල ලාගනි ඇති වැඩකුත් ඒේ තියන ෘෂ්නාාව වැඩියනකොට තමයි අපිෝඒ අනාවැැකි ගැන මෙමඒ මෙහම මහහිනයක් දැක් අයික මෙහමේ මෙහම මේ කියලා හිතන්නේ තෘෂ්නාව මයි අල්න්න. ඒකෙන්ද ඒ බැහැරගන්නඩ බෞද්ධර්මයට අපිට පුළුවන්කමති එන්දෝන. හගා කියීන තියන්නේෙ ොහොමද තමන්ගේ තියන බලාපොරොත්තු ජීවිතය ලංකරගන්නඩ බැරිවෙනකට කියන්න බාඩ් වැඩියෙන් හහින පේ හිවත් යියද නැද හිතවත් දේවැල්ද නැද්ද. ඉති ඒහින්දා? පිඳ නිවැරදි වික්‍රහයක් ඇතිකර ගන්ඩ කොහමොන්නත් ඒවා අතහැ ගන්න පුළුවන් තමයි වටින්නේ සෝවාන් පුද්ගලයාගේ ලක්ෂන ප පයක් විතරවක්වත් ඕන වෙයි එදා පතයි අඩි පහක් විතරතිී ධර්මස්ත්‍රණය කරපු අපිට හොයාගන්න පුුවන් පාරයකුණු දැමීම පාපකරමයද්ද ව ගුණ දැවීම සඳහා තියන තැනක් නම් එතෙන්ට දැම්ට කමන්නේ. මොක දෙක මට ඒක නියවිත කලා තියන්තෙන. පාර මට අයිතිද. පාර මටයි දැන න බස්ෙේ යනකොට කනකන දේවල් එතන බිටදාන්ට ඒ බස්සෙකමටයිතිදෑ එ මට අයිතින ඇතිදට අනුන්ට කරදරයක් එන විදිට ජීවත්වීම තමන්ට පාපයක් සිද්ධ වෙන ද. දැසන පාරයන විට එම කුණ දැකීම නිසා කුණු දමනය කෙරෙහි වෛරයක් තරහක් ඇතිවෙනවා ඒක අපිට පවක්ද පවක් නෙවෙේ ඒ අකුසලයක් නේද කුුණු ධමන අති වෛරයක් අපිතු ලැතිනට වැරදි කරලා ති කවරුවක්වත් වයිරති කරගන්නේ කවරවක්වත් ඒ අපිට අකුසලයක් බවට පත්වවා සිංහලම් පිරිත්කීම සිංහලෙන් පිරිත් සජ්ජායනා කිරීමගෙන අදහස ව මෙමයි පිරිත කියලකයන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව දැක උදාහරණයක් සක්කෝ කියන වචන එකත්තු සක්කෝ කියන වන සිංහල තේරමකක්ද දක්ෂ සක්‍යතාව හැකියාව එක වචනකි මේට තේරුත්ද දෙනනි පුළොන් අරහන් කියන වචන සිංහල තේරම න බොහෝ තේරුම් තියෙනවා. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ පෙළගස්හල තියෙන යම් යම් වචන තියෙනවාන බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඒවා අපිට කැමැති විදියට සිංහල වචන ඒකට එකක් විතරද්දාලා හැදීමෙන් හානික් වට තිනට කඩක් තියන. හොඳදම ක්‍රමේ තමයි ඒ පාලි වචනයේ සිංහල තේරුම හැඟීමක් විදිහර තමන් දැනගණ්ඩෝන. සක්කෝජෝචච සූජෝජ සූචෝචස මුදුව අනතිමානී සන්තුස්වකෝච, සුභරෝජ අප ගිචෝජ කිනට තමන්ට සංඥාව එ්ඩෝන එනවිදිට හදාගෙන පිරිත දේශනා කරනවා නම්. අර අදාළ හැ අර හවාචනටික ඔකෝට මදාළ හැඟීමක් ඒ වෙලාවෙ උපදින අතකට තන්ට ඇතිවෙන කුසලේ බහෝම වැඩි. ඇතම් මේක තියෙන ගාම්බීරකම නැතිලානවා. ඒක තියෙන බොහෝ අදහස් එන්ඩ පුළුවන්කම නැතිලායිනවා. නිවසේ නිසාන තිසාාවෙන් මුළුතැන්ගේ තිබීම නිසා නිවසට ප්‍රේධ බැල්ම වැඩී ඇති බව වාස්තුවිද්‍යාවෙන් පැවසුවා. මේකේ වාස්තුවිද්‍යාඥාගේ උපාදිය පරික්ෂ කළ බලන්ඩෝනෑ. හම කිව් හම. කෞුද මේ කිවවේ කියලා. මේක වෙනස් කර්ෝනද දෝස මගවහාරාවගන්න නෑනෑ. එක දිසාාවක තිබ්බගේ ලනන් හමෙන්ඩ පුළුවන් මක්න මවාස්ත ්‍යානක එනෙව නමුත් ඒක හේතු ඇතුව අපි වංිස්සල්ලකිවගේ මොක්ද හේතුව ඇයි හෙම වෙන්න කියෙල් අරවගේ පෙරේත දස භූත දෝසන ට දෙයක් න හම තිබා කියකිල ඒක් දිසා ඒකන කොහොමත්ම වඩ පුලන්දයා නෙවෙයි ඒක අපි අපරාදේ මේ ඒ වගේ තත්ත්වයන්වලට මොන දෙන්නේ නේද අපි අනවශ්‍ය ප්‍රශ්නයගේ දගන ේෙ සිගල පිරි. දේශනා කිරීම ගන හොඳයි මංහිතන් අප කාලය ඉවර වෙලායිතියනෙම වෙනකොට අපි මේ වගේ කටයුත්තක් ආරම්භ කළේ මංහිතනි දැම් මේ දැම් ම බලාපොරොත් වෙච්ච ප්‍රශ්න ිකත් එක්ක මේ තිබ්බ ප්‍රශ්න ටිකට අදාලව මේ ඇත්තන්ට බොහෝ ප්‍රශ්න තිබුණා නේද මේ ප්‍රශ්නවලට පැහැදිලි නිරවල් උත්තර අපි බෞද්ධ ධර්මයට අනුව සමාජ කතක කරණ්ඩු මුළු සමාජයේම තියන ප්‍රශ්න ඒතරන්නේෙ වෙයි මේ සමාජ සමාජයට පණවිට දෙනා අය. විේෙන් දැ ඉස්සර වගෙන පුවත් පත් ගත්තොත් ඒ පුවත්වොලට වවෙන්නම අතිරේක තියෙනවා අත්්භූත දේවල් දාලා ලමයිට බලපම් ඔලු නරක්ක නොේවා නේද ම කි කියප බල ති බල කට මනුව තිය හවල්ලර කැලේ ලග යනකට පෙේතය පෙන්න අය අහවලා පස්සෙන් මෙහෙම පැන්නුවාය තිං ඔය වගේ මහා හිීතතිච්චේ මොකද මේ මේ වැඩි දෙනෙක්ගේ අදහස තියන්නේ මකක්ද මොනවාහරි කියෝලා තමන්ගේ ව්‍යාපාරය න වැඩි ඉල්ලුමත් තියන දේවල් පුවත් පතක පලකරවා ගණ්ඩ මිනිස්සුන්ග මුලාකරවා ගණ්ඩ අපේ දරුවාගේ තියන ඉහල මානසි කත්තයක් අපේ දරුල් ලෝකෙම ප්‍රසිද්ධියක් තියෙනවා දන්න ඕන තාමත්තියනවා. ලංකාව හරි දක්සයි හොඳට මොලේ තියන අය කියලා ඉති එහම තර ෙන ල නි ු ර හැකිවති. ලක මොක් ටවල්ල යිදන්නන. ඒ වගේ තියෙන ඒ දක්ෂකං ඒවා මොට කරලා හීන කරලා දීන කරලා නේද නිකා හ හට ට පිට් බම් ටික් වගේ හත් හට න මස් පරවතික් ලංකාව වන්න වන නිත ැමති මේ ට කර දියුණ වන්නේ නෑ අපේ ජාතිය දියුණු වෙන්න නෑ තින්ද රට ජාතිය ගැන හැගීම් තියන අය නිවැරදී මානසික තත්වයන් තමන්ගේ දරුවන්ට හදන්ට උත්හ කරඩ ඕන. ඒ සඳහා ිමානුවත්ව ීත්තවෙන්ඩ පුළුවන් පෞරුෂයක් ඇතිකරන්්ඩ ඕන කාගෙවත් මත රඳා පඇතිච්චයි වෙන්ඩ ඕෙ නෑ සයම්පෝෂිතව ජීවත්ත වෙනවාගේලා කැෙනෙ සිතංස්වියම්පෝෂිත වෙන්ඩ පුළලංකමතිෙන්ට ඕන මන්ට අවශ එලක්කයකට යන්ඩ අවශ්‍ය කරන සිහියනුවන වීර්ය අධෂ්ඨානය වැනි දේවල් වර්ධනය කරගඩ ඒත් තන්ඩ පුලංකම ඇතිවෙන මානසිකත්තයක් සකස් කරවන්නඩ වන දරුව තුළ ඒහින්ද දෙමමාපියෝ ඒවාටරු කුලත් දෙන්න පුතේ ඔයා හිය තිෙන කෙනෙ වඩිගර ගන්නඩ පුළුවන් කෙනෙ ඔයාගන විශවාසතියන්ට. ඔයාගේ ශක්තිය වර්ධනය වෙන්ඩනම් ඔයා හැබලේම සිහ වැඩෙන්ඩුවනේ වීරය වැඩෙන්ඩුවන. ඉවසීම තිෙන්්ඩුවන. අධස්්ානය ර්තියෙන්ඩුන. ඒවා තියෙන්න්ට නම්? ඒවා තියන්ට නම් මොනුව තියෙන්ඩුවන. අන්න පංච සීල ආරක්ෂා කරන නට සිහ වැඩිනවා වීර වැඩිනුවවා වර්ධනයනු ඇයි පංච සීලේ ආරක්ෂා කරන්ඩ සිහියෙන් ඉන්ඩුවන වීරියෙන් ඉඩුවන අධස්ටානයෙන් ඉන්ඩුවන ඉතින් සමාදංගවෙලා සීල ආරක්ෂා කරන්ඩ පුළුවන්න. බුද්ධර්මයටය අනුව මන් තර්කානුකූලව ඉතා තර්කානුකූලව අන්ද භක්තියකින් නැතුව තමන්ව පාලනය කරගණන්නඩ පුුවන් ක්‍රමවේදයක් තමන්ගේ තුළ එකතු කරන්න්නට පුළුවන් විදිහක් දරුවන්ට පටු ගන්න පුළුවන්නා. නිදහස් චින්තනයට නතුකරන්නට පුළුවන්කම තිරෙනවනා ඒටිය දියුණු කරන්න පුුවන්. නේද. ඒහිෙ මේ වගේ කිසිීම වැදගත්කමකට නැති. කපටි කූර කපටි කූර. හ පරිමාණ වසේ මේ දේවල්රග යන මනිසුන්ට අදපි අහු එමින් ඉන්නවා ඒක පේ පත් ප්‍රතික්ෂප කරුන බයනතු ප්‍රතික්ෂප කරඩුවන ප්‍රතික්ෂේ කරලා නිවැරදි ජීවිතක ටුවන බෞද්ධ ිමානයෙන් යුක්ත තියකකින්ද. අපි හැමෝම නෙන් ප්‍රර්ථනා කරන අධිෂ්ා කරන වැනි තුම් තත්වකයට පත්තෙන්ට නිවැරද්දිී නිරවුල් ධර්ම ධර්ම අභිමානයෙන් ජීවත්වෙන සිංහලකම බෞද්ධකම රැකගෙන තමන්ගේ වීර මුතුම්මිත්තන්ට අනුව යමින් නිවැරදි ජීවිත ගත කරන පිරිසක් බවට ඇත්තට මූුණ දෙමින්. ඇත්තෙන් ඇත්ත ගලපා කටයුතු කරමින් දකින මානයේ පවා ඉන්නයට තමන් ගැන ශ්‍රද්ධාවක් ඇති වනාකාරයට කටයුතු කරන්නට පුළුවන් කෙනෙක් බවට පත්තෙන්ට අ වශකරන ශක්තිය දෛරිය වීර්ය. අධිස්්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවාකර ප්‍රාර්ථනා කරනවා. හයි හැම දෙනාටම තෙරුවන් සරණයි.